විශ්වවිද්‍යාල සිසුන් සහ බාහිර උපාධි GAQ සිසුන් සඳහාම ඉංග්‍රීසි භාෂාව උගන්වන අංක 1 පන්තිය ඔන්ලයින් Zoom ඔස්සේ ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ උදෑසන හෝ රාත්‍රී කාලයේ ඔබට පහසු වේලාවක කැමැති ආකාරයෙන් සම්බන්ධ විය හැක බාහිර උපාධි සිසුන් සඳහා පන්ති සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා සයමාසික පාඨමාලාව සාධාරණය කිරීම ගැඹුරු විෂය කොටස් සරලව කියාදෙන ලංකාවේ හොඳම ඉංග්‍රීසි ගුරුවරයාගෙන් ඔබත් ඉංග්‍රීසි හරියටම ඉගෙන ගන්න. උපාධි සීනය සැබෑ කරගන්න ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය වූ මොහොතක ඔබ සහභාගී විය යුතුම පන්තියට සහභාගී වීමට තිරේ WhatsApp පණිවිඩයක් යොමු කරන්න. අමතන්න 0715701723 ලංකාවේ හොඳම පළපුරුදු ප්‍රවීණ ඉංග්‍රීසි ගුරුවරයා තිලින ගමගේ. Good morning, everybody. Ida api English bahasa ve haduna vidhiya katha karane hamotoma mathak athi. Bohoma saralawa English hadune kohomada camera on karagena inna hamoma. Godak hondai camera. Good morning. Ahenone mama avulak naha ne. University ada pre classes nanda. E kawuda me? University ay me mekata enna pa. Right? University had a free classes ne. Right? Ogollo eda mama katha kara English bhashave moolikama handinwima ne. English hodi hodi aragena. English single ay sansandane kara mataka neda lamai. Meeta kalin avadavat digeregena nathi vidiyata api igena gatta English bhashawa hadenne kohomada kiyala. Ara swara dala vyanjana tika ekathu karala ne. Malani, malani hadenne kohomada? Mayannai hal 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 mayannai ayannai ayanna dala ma hadano. Malani hal mayannai ayannai. Muyanna hadanakota hal ma hal mayannai uyannai mu. Anne e wage English bhashawet ehema tiyena. Right? English bhashawet ehema tamai dog. Dog liyenakota swara danna ona. Natuwa gg dala duk duk liyanna ba ne apita right ekaṭa eka nisa api ara bhasha dekema tiyana hodiya lakshana igena gatta api ada balamu lassanam kotasa oya school gihilla igena gatte nathi e wagema kavadavat panthi ekata gihilla wada igena ganna hambu wenne nathi me wenakota panthi ekata gihilla hariyata igena gena nathi right ekak adawa igena ganna එතකොට වාට තේරෙවි වෙනස right වෙනස දැන් අර ඇඩ් එක කියන්නේ විශ්වවිද්‍යාල කැම්පස් ළමයින්ට තමයි මම උගන්වන්නේ නමුත් කැම්පස් ළමයින්ට අමතරව මම ළමයින්ට උගන්වනවා right ස්කෝල් ළමයින්ටත් උගන්වනවා මටම උගන්වනවා කැම්පස් ළමයින්ට උගන්වනවා නම් ස්කෝල් ළමයින්ට උගන්වන්න පච්චත්තනේ right අපි බලමු මෙහෙම බලමු ළමයි අමුතු විදිහකට බලමු දැන් අර මේ මෙන්න මේ පොඩි දෙය මතක තියා ගන්න ඕන. දැන් ඉංග්‍රීසි හොඩිය ගත්තනේ අපි. මම කියලා දෙන්නම් අද ඉංග්‍රීසි භාෂාවේ තියෙන තනි අකුරු මොනවාද? දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම භාෂාවක් විතර ගත්තොත් රටවල් 50ක තියෙනවයි කියුවනේ මම එදා. ආවම වශයෙන් අකුරු 8කට එකවරක් හෝ යෙදෙන නිසා ඉංග්‍රීසි භාෂාවේ වැඩියෙන්ම භාවිත වෙන අකුරු ඊ අකුර. ඕන නිකම් මතක තියා ගන්න. ස්කූලේ ගියම් අහන්න. මචං මේ ඉංග්‍රීසි භාෂාවේ වැඩිපුරම භාවිත වෙන අකුරු උඹ දන්නවද? E right අර ප්‍රී ක්ලාස් එකක් කරානේ මේ තිල්ල සර් කියලා කෙනෙක්. පොර තමයි කිව්වේ. බලහම මචං ප්‍රී ක්ලාස් එකක් කරලා ප්‍රී ක්ලාස් එකකින් තමයි අපි එහෙම ඉගෙන ගත්තේ. සල්ලි දීලවත් ඉගෙන ගන්න බැරි. E අකුර කියලා. එතකොට වැඩිම වචන ගණනක් කියන්නේ S අකුරේ. හරි වැඩිම වචන ගණනක් කියන්නේ S අකුරේ. අවම භාවිතයක් ඇති අක්ෂර විදියට සැලකෙන Q. ඒ කියන්නේ Q තමයි අඩුම භාවිතාවේ. හොඳේ? ඒක නිකන් එහෙම මතක තියාගන්න. එතකොට වැඩිම මේ වාර ගණනක් යෙදෙන්නේ ඊ අකුර. ඊට පස්සේ සාමාන්‍යයෙන් වැඩිම වචන ගණන පටන් ගන්න S අකුරෙන්. පටන් ගන්න. හරි? අඩුම Q අකුර.
දැන් ඔය එදා මගෙන් ඇහුවෙක් කෙනෙක් uncopyrightable. මේකේ වැඩි නෑනේ මම මේක දානවා. දැන් මේ වගේ දේවල් ළමයි මෙහෙමනේ බොරු වැඩ කරන්න ඕනේ නෑනේ. මේ වාරගෙන මේ නිකන් මේව කරලා මම මේ group එකට දැම්මා. ඕනනම් මේක විරච්ච එක මම ආයෙ දාන්නම්. සිංහලෙදි තියෙන්නේ මේව කියව ගන්න පුළුවන් මෙතන ඉන්න මාන වැඩකාරයෝ. මේව කියවලා ඕන තරම් මේ ළමයින්ට තේරුම් ගන්න පුළුවන් මේව කියවන්න ඕනේ මම free class එකක් දාලා. හරි. මේ වගේ පොඩි දේවල් මම අර පොඩි highlight එකක් කරන්නේ මේ මෙන්න මෙහෙම කියවන්න. දැන් භාෂාවට ආස හිතෙන්න එපානේ. ඕගොල්ලෝ දැන් මට කැමති නිසා තමයි අද මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් 100ට ආසන සංඛ්‍යාවක් ඉන්නවනේ. මොකද සර් group එකේ invite link එක දාන්නකෝ. හරි දාන්නම් ඒක පස්සේ. එතකොට uncopyrightable කියලා වගේ වචනයක් ගත්තාම මේක ඉංග්‍රීසි භාෂාවේ විශේෂ දෙයක්. එක අකුර දෙපාරක් යෙදෙන්නේ නැතුව ලියන්න පුළුවන් දිගම වචනය. දැන් ස්වර යෙදෙනවනේ ආය ආය. හැබැයි uncopyrightable කියලා කියනකොට මේ වචන ගත්තට පස්සේ දෙපාරක් යෙදෙන්නේ නැතුව ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ විශේෂ දේවල් දැනගෙන ඉන්න ඕන. හරි. එතකොට එන ආස හිතනවා දැන් මේ දිග ඉගෙන ගන්නකොට. දැන් මේක ගා බලන්නකෝ මේක කියව ගන්න බෑනේ. රයිට්. මේක හැම ලේසියට අපිට කියවන්න බෑ. කඩලා ෆෙනොන් මොන්ට්‍රික් මයික්‍රොසිලෝකෝස් කෝසිනිස් රයිට්. ඕක තමයි දීර්ඝම වචනේ. උච්චාරණය කළා බලන්න. ওই වචනේ උච්චාරණය කෙසේ වෙතත් මුලින්ම භාවිතා කරේ මේ සිලිකෝසිස් කියන වචනේ. ඒ කියන්නේ ළමයි ෆෙනහලු ආශ්‍රිතව. දැන් අපි ඔය රෙස්පිරටරි සිස්ටම් එක ගැන මේ දවස්වල කතා කරන ඔනේ ෆෙනහල් මොකද්ද? කොවිඩ් යනවා. කොවිඩ් ගිහලා කෙලින්ම ඒගොල්ලෝ පහර දෙන්නේ ෆෙනහල්ලට. ඒ කියන්නේ වෛරසෙ ගිහිල්ලා පහර දෙන්නේ මුලින්ම පෙනහැල්ලට right එතකොට අර පෙනහලු පිළිබඳව තියෙන රෝගයක් සිලිකෝසිස් කියන රෝගය හඳුන්වන්නේ භාවිතා කරන වචනයක් කියලා හඳුන්වන්නේ මෙච්චර සරල පොඩි වචනයක් තියෙද්දී මොකටද කාටත් කියවන්න බැරි තරම් දීර්ඝ වචනයක් හැදුවේ 1935 දී ওই වචන හඳුන්වා දෙන්න කලින් ඉංග්‍රීසි භාෂාවේ දීර්ඝ වචනේ භාවිතා වෙන්නේ මෙන්න මේ වචන ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන අකුරු 26ම යොදලා කියනන වාක්‍යයක් යෙදෙනවා right the quick brown fox jumps over the fence balanna right over the lazy dog the quick brown fox jumps over the lazy dogs menna meka balanna man daanna group ekata ingreesi bhashaya wakuru 26 me edila bhavitha wenawa right mehemai man etana gatte lamai mehemai den hodiye tiyenone akuru 26 hari hodiye akuru 26 tiyana ඒකෙන් ස්වර ටික ගත්තොත් එහෙම මේ බලන්නකෝ දැන් මුලක ඉඳන් වාට මෙහෙම ඉගෙන ගන්න ලොකු චාන්ස් එකක් මේක හරිද මේ බලන්න A E I O U නේ ඔය ටිකනේ තියෙන්නේ A E I O U මේක තමයි vowels අපි මේවට කිව්වා vowels කියලා vowels කියන්නේ ළමයි ස්වර ස්වර හරි vowels කිව්වේ ස්වර ඒකෙන් ස්වර අකුරු කිව්වට පස්සේ මේකෙන් අපි කියන්නේ මේ අකුරු භාවිතා කළා තමයි අපි වාක්‍ය වචන වචනයක් හදාගන්නේ ඒකද අපි කතා කරන්නේ දැන් සාමාන්‍යයෙන් අය අකුරු ගත්තොත් එහෙම ඉංග්‍රීසි භාෂාවේ දැන් මේක ඇවිල්ලා 9 වෙනි අකුරනේ හරි මට කියන්න බෑ මේක අකුරක්ද වචනයක්ද මොකක්ද සාමාන්‍යයෙන් අය කියලා කියන්නේ දැන් අද සමහරුන්ට දහම් පාසල් තියෙනවා කෝ දහම් පාසල් ඔන්ලයින් ක්ලාසස් තියෙනවා ඉතින් මේ ප්‍රශ්නක් තියෙනවා අපි බලමු ඉතින් මොනක් හරි කරගන්න නමුත් අර මට පුළුවන් ටයිම් එකක් වෙන්නත් හැබැයි ගොඩක් අයට පන්ති අර මේවත් ප්‍රශ්න තියෙනවනේ මේ බලන්න දැන් අය ගත්තොත් එහෙම මේක ඉංග්‍රීසි හොඩියේ 9 වෙනි අකුර හැබැයි අය අකුර කියන්නේ දැන් ගත්තොත් එහෙනම් මේකට කියන මට එවන්න බලන්න කවුරු හරි ලියලා එවන්න මම කියලා එවන්න ටයිප් කරලා සිංහලෙන් මට උදව් කරන්න බලන්න යන්න බලන්න 100ක් ඉන්නවනේ රයිට් උදව් කරන්න එවන්න මම කියලා එවන්න අන්න රයිට් thank you very good හොඳයි ගොඩාක් ඉවරනවා හරි දැන් එව්ව මට ඇති හරි ඔන්න බලන්න මම හරි ළමයි ඇති ළමයි ඇති මම කියලා නේද මම ඔයාලා එවන්න ඕන සිංහලෙන් මොකද මට මෙතන සිංහල ලියන්න කිව්වොත් කරදර මම කියන අකුරු දෙකක් තියෙනවනේ මොන ළමයි භාෂා සිංහල භාෂාවේ තනි අකුරෙන් පාවිච්චි කරන පද මොනවද තියෙන්නේ මොනවද තියෙන්නේ චී චීක චී ඈ තව මොනවද තියෙන්නේ දන්නවෝ ඔයගොල්ලෝ ආ ගු ආ ගු ගු ගන්න බලන්න ගු
ගූ කිව්වට පස්සේ මතක් ගූ කියන්නේ මොනවාද ගූ කියන්නේ පොඩක් අහලා බලලා හොයලා බලන්න ගූ කියන්නේ මොනවද අපි කියන්නේ උඹ ගූ කනවද බත් කනවද කියලා අහනවනේ හිටපුම අගු තනි වචනේ හරි තනි එක වචනෙන් භාවිත කරන තම මොනවද ළමයි වගේ තියෙන තනි වචනෙන් භාවිත කරන ඒවා තෝ හරි තෝ තනි අකුරෙන් කියන්නේ ඕන තරම් ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා තනි අකුරෙන් භාවිත වෙන පද ඕන තරම් තියෙනවා v very good v v v නේ තා ආ තා කියනනේ තා තී කිය තා තී කියනවා තී කියනනේ තා මෙහෙට බාර v කියනනේ me 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 කියන්නේ ආ me me පැනිනේ me ආ ආ එහෙමත් ගන්න පුළුවන් me නේ ආ අවුල ඔය ඉංග්‍රීසි භාෂාවේ තනි අකුරෙන් කියන්න පුළුවන් එක වචනයයි තියෙන්නේ අයි විතරයි. හොඳට මතක තියාගන්න. ඉංග්‍රීසි හොඩියේ සාමාන්‍ය භාෂාවේ තියෙන කෙටිම වාක්‍ය තමයි අය. හරිනේ? ඉංග්‍රීසි භාෂාවේ තියෙන කෙටිම වාක්‍ය I am. I කියන්නේ මම කියන්නේ තනි අකුරෙන් ලියන එකම වචනේ. I කියන්නේ I am කියලා කියනවා කෙටිම වාක්‍ය ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න. මේ වගේ පුංචි පුංචි දේවල් වලින් අපිට ලැන්ග්වේජ් එක පටන් ගන්න ඕන අපි. ලොකු ව්‍යාකරණ උගන්නලා ව්‍යාකරණ ඉගෙන ගන්න ඉගෙනුවට තේරුමක් නැහැ. ළමයින්ට පුළුවන් වෙන්නේ නැහැ නේ ළමයි ඔයගොල්ලෝ ව්‍යාකරණ මෙච්චර කාලයක් ඉගෙන ගන්න. මෙතන හැමෝම අවුරුදු අඩුම 10ක් අත ඉස්කෝලේ ගිහපු ළමයි ඉන්නවා. අවුරුදු 7ක් 8ක් 10ක් ඉස්කෝලේ ගිහපු අය මෙතන ඉන්නේ අඩුම 10ක් 11ක් අනේ. ඒ සමහරලාට ඉංග්‍රීසි සෙට් වෙලා නැහනේ හරියට. අවුල්. දැන් මට ගේ සතියේ පන්ති උරන ළමයි කමෙන්ට්ස් කරලා තිබුණා. ඉතින් ඒ ළමයි ජීවිතේට ඒ වගේ ඉගෙනගෙන නැහැ. මට හිතෙනවා ඉතින් මේ ළමයි දෙයනේ මේ පන්ති ගිහිල්ලා නැත්ද? එහෙමත් කියලා. ඉගෙනගෙන නැද්ද මෙච්චර කාලේ? නමුත් මේ හරහා වට ලොකු දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දැන් අද ඔයා ඒකට ආරම්භ කරන වැඩි. හරි. ළමයි මෙහෙම යනකොට ඉංග්‍රීසි භාෂාවේ සිංහල භාෂාවේ තියෙන ගොඩක් සමාන තැන් අන්න ඒවා අපි මුලින්ම ටච් කරන්න ඕන. සමාන තැන් තියෙනවා සහ අසමාන තැන් තියෙනවා. මේක අපි මුලින්ම ඉගෙන ගන්න ඕන. දැන් පොඩි සමාන තත්ත්වයක් මම කියන්නම් ඔයාලට මේ දෙකේම තියෙන. ඒ කියන්නේ පළවෙනි සමාන තත්ත්වේ තමයි ළමයි මේ දෙකටම තියෙන ඇල්ෆබට් එක. ඒ කියන්නේ ළමයි ඉංග්‍රීසි එකටයි සිංහල එකටයි පොඩි නෝට් එකක් ඔයා දාගත්තට කමක් නැහැ. දැන් 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 මෙහෙම පොඩි මාතෘකාවක් ලියන්න ඔයා ඉංග්‍රීසි සහ සිංහල භාෂාවේ තුල තියෙන සමානතා සහ අසමානතා ලියන්න බලන්න පොඩි මාතෘකාවක්. ඔය පොතේ ග්‍රැමර් පොතේ නැති වුණත් කමක් නැහැ. පොඩි වෙන පොතේක හරි වෙන කොලේකක හරි වෙන පිටකවරක හරි කොහේ හරි ලියා ගන්න. හරි ෂෝක් මේක ලියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ තියෙන සමාන සහ අසමානකම් ඉංග්‍රීසි සහ සිංහල භාෂාව තුළ තියෙන ඉංග්‍රීසි සිංහල භාෂාව තුළ තියෙන ඉංග්‍රීසි සහ සිංහල භාෂාව තුළ තියෙන සමාන අසමානතා. දැන් ඔයා අලුතෙන් අලුත්ම කතන්දරයක් ඉගෙන ගන්න යන්නේ හොනේ. ඕන බලන්න ඔයාට ලැන්ග්වේජ් එක ලේසි වෙන්න පටන් ගන්නවා. ඉංග්‍රීසි සහ සිංහල භාෂාව තුළ සමානතා කියන්නේ differences and similarities. මම මේක ටියුට් එක හදලා දෙන්නම් ඔයාලට. මේ ටයිප් කරන එක මම ඔයාලට දෙනවා ලබන. ඒ නිසා බය වෙන්න එපා. ඔයාලා නෝට් එක ලස්සනට හදා ගන්න පුළුවන්. හරි? සමානතා. ළමයි එකක් තියෙනවා. ඔය පාඩමක් තියෙන වචන හැදෙන විදිහ. දැන් සාමාන්‍ය ඉංග්‍රීසි ළමයි එන්නේ ග්‍රීක ලතින්. ප්‍රශ්න තියෙන අය මට එවන්න. මැසේජ් එකක් විතර දාන්න. ඉතින් අනවශ්‍ය දේවල් දාන්න නැතුව. කොහොමත් මේ ළමයි කවදාවත් අනවශ්‍ය වැඩ කරන්නේ නැහැ. බොහොම හොඳ සෙට් එකක් තියෙනවා. මට එදා කලදරයක් කරේ නැහැ. බොහොම හොඳට කිසිම ප්‍රශ්නයක් නැහැ. පන්ති ඉවර වෙලා ලස්සන්ට ගිහිල්ලා ලස්සන්ට කමෙන්ට් කරලා හොඳට ඒ වගේ පට්ට සෙට් එකක් තියෙනවා. හරි. දැන් ඔය මේ ලැන්ග්වේජ් දෙකේම තියෙන පොඩි සමානකම් තියෙනවා. පළවෙනි එක ඇල්ෆබට් එක. හරි. ඇල්ෆබට් එක කියන්නේ හෝඩිය. හෝඩිය දෙකේදීම හෝඩියක් තියෙනවා පැහැදිලිවම. දැන් චීන භාෂාව ගත්තොත් එහෙම මොකද සර් ගෲප් එකේ ඉන්වයිට් ලින්ක් එක එවන්නද දාන්නකෝ. හරි. දැන් එවන්න බෑ මම දාන්න කියන්නම් ගෲප් එකට. ඉන්වයිට් ලින්ක් එක දාවි. හරි.
ඒ ගරුප් වල මෙහෙම අර සමහර ගරුප් ෆුල් වෙනාට තියෙන්නේ ගරුප් 3 වගේ එන්න පුළුවන් ගරුප් 3ට වගේ එන්න පුළුවන් මේ ෆුල් වුණාට ළමයි ඉති ඔක්කොම ඉන්නෙත් නෑනේ 100යි ඉන්නේ නේ හරි ඇල්ෆබට් එකේ වීඩියෝ එක දාන්නේ සල් අපි වීඩියෝ එක නොදාන එතකොට හරි එන අයට ජොයින් වෙන්න හරිත් අයට ඇල්ෆබට් එකේ ගත්තොත් එහෙම සිංහල වලත් ඉංග්‍රීසි වලත් දෙකේම ඇල්ෆබට් එකේ පැහැදිලි අකුරු ටිකක් තියෙනවා සිංහල භාෂාවේ 60 ඉංග්‍රීසි භාෂාවේ 26 හරි ඇල්ෆබට් එකක් තියෙනවා ඊළඟට වෙන කරුණ ගන්න පුළුවන් මෙන්න මේක මොකක්ද දන්නවද උපසර්ග භාවිතා කරලා තමයි පද හැදෙන්නේ උපසර්ග භාවිතා කරනවා මේ බලන්නකෝ මේකට කියන අපිස්සස් කියලා අපි මොනවාද ළමයි අපිස්සස් ඔන්න ලියා ගන්න මෙන්න මේ කාරණේ හරි වැදගත් අපිස්සස් හරි ඒ කියන්නේ දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ වචනයක් හැදෙන විදිහ දැන් අපි එදා පොඩියෙන් පටන් ගත්තා පොඩියෙන් පටන් අරන් අපි සරලව ඉගෙන ගත්තා වචන හැදෙනකොට ස්වර දානවා එතනින් එහාට අපි බලමු අද කොහොමද වචනයක් ඉංග්‍රීසි භාෂාවේ හදාගන්නේ කියලා ළමයි මම ඔයාලට කිව්වා මතකද මෙන්න මේ chart එක සාමාන්‍ය ඕනම භාෂාවක් තියෙන ළමයි කොටස් 8ක් මේ බලන්නකෝ මේ බලන්න කොටස් 8 මොනවද තියෙන කොටස් 8 දැන් මේ කොටස් 8 ලියලා ඒ තියෙන කොටස් 8 පාඩම් කරගත්තට වැඩක් නැහැ දැන් විභාගෙ දෙනවට මොනවද කොටස් 8 ලියන්න එනවද හා පටාද parts of speech එහෙම නැහැ එතකොට වා ලියන්න බෑ නාම පද pronoun adjective verbs adverbs ඒ අර ගිරවට ගිර අපි කියන ගිරා සිස්ටම් එකනේ නේ ගිරව දානව වගේ එහෙම ලියන්න බෑ දැන් අපි දැනන් ඉන්න ඕන නාම පද දැන් මේ ඉන්න කට්ටිය ඔක්කොම නාම පද කියලා ඉගෙන ගත්තේ බල්ලා පූසා නේ මේ මොනවා හරි නම් ටිකක් නෙළමයි ඉගෙන ගත්තේ ඉඩම් කඩන් ඥාන වාහන පන්සල ගෙදර තිරිපාල අමරපාල ඥානවති කුසුමවති මේව තමයි ඉගෙන ගත්තේ මේව නෙවෙයි මේව පුළුවන් නාම පද ඕනම මිනිස්සුෙකුට පුළුවන් මේව ඉගෙන ගන්න ඕනේ මේව ඉගෙන ගන්න ගුරුුරු ගන්න ඕනේ නැහැ ඔය සිංහල පුළුවන් ළමයට පුළුවන් නාම පද ඕන තරම් පුළුවන් සිංහල ළමයට ඕන ඕනම කෙනෙකුට නාම පද පුළුවන් දෙමළ ළමයන්ටත් පුළුවන් හරි ඕන කෙනෙකුට පුළුවන් ඒ නාම පද නෙමෙයි මම උගන්වන්නේ මෙතන උගන්වන්නේ වෙනස් එකක් මේක කෙලින්ම මම ફોකස් කරන්නේ ලංකාවේ ඉන්න අර දක්ෂ ඉගෙන ගන්න මේ chance එක නැති ඒගොල්ලෝ අර හොයන ගුරුවරයෙක් ඉන්නෝනේ අන්නේ මට්ටම තමයි මම බලන්නේ හරි සමහර දක්ෂ ළමයි ඉන්නවා ඒගොල්ලන්ට අර chance එක නැහැ. දැන් ඒ මෙතනින් ඒගොල්ලෝ දක්ෂය ටික ඔක්කොම උඩට එනවා. right? ඒක තමයි මේකේ ප්‍රධාන දේ. noun pronoun pronoun උගන්වනවා adjective මම අද බලනවා මෙන්න මේව හැදෙන්නේ කොහොමද කියලා අර උපසර්ග දාලා. මම මුලින්ම සිංහලෙන් උපසර්ග පොඩ්ඩක් කියලා දෙන්නම්. සිංහල මම ගොඩක් දන්නේ නැහැ ටිකක්. මෙන්න මේ adjective noun adverbs හරි? මෙන්න මේක තමයි මම අද ගන්නෙ. මොනවද නාම පද ගන්නවා? මෙන්න මේ ටික ගන්න මම පෙන්නන්නම් පොඩ්ඩක් එන්න මම කිව්වා chart එකක් ගහගන්න කියලා නාම පදේ හැදෙන විදිය adjective හැදෙන විදිය verbs හැදෙන විදිය adverbs මෙන්න මේ හතර තමයි මම අද කියන්නේ ඔයා වෙනද ඉගෙන ගත්තේ නැති ක්‍රමයකට කියන්නේ ඔන්න බලන් ඉන්න වාට ලේසි වෙන විදිය හරි එතකොට parts of speech කිව්වහම මේ කතා කරන්න නෙමෙයි speech කියන්නේ parts of කියන්නේ ළමයි දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න විද්‍යාවට මොනවද ගහක කොටස් ඉගෙන ගන්න ඕනේද ගහේ කොටස් ඉගෙන ගන්න ඕනේ parts of a body ගහක කොටස් ඉගෙන ගන්නවා parts of a plant ගසක කොටස් parts of body ඉගෙන ගන්නවා ශාරීරික කොටස් ඉගෙන ගන්නවා ඒ වගේ ඉංග්‍රීසි භාෂාවේ කොටස් දෙන ඔන්න බලා ගන්න මම මේ නාම පදේ හදන විදිහ බලන්න නාම පදේ නාම විශේෂණ දැන් noun කියන්නේ මොකද්ද නාම පදේ කියන්නේ noun කියන දේ මෙතන ඉන්න චුට්ටි ළමයා දන්නවා හැබැයි වැඩේ කියන්නේ noun හදන විදිහ දන්නේ නාම විශේෂණත් දන්නවා නාම විශේෂණ සිංහල වලට ඉගෙන ගත්ත මොනවද යා උසයි යා ලස්සනයි යා ඩීසන් යා මිටි යා කුණ්ඩේ දිගයි ලස්සනයි බියුටිෆුල් නයිස් කියුට් මෙව කියනවනේ අන්න ඒවා රයිට් වර්බ්ස් කියන්නේ අපි කරන දේවල් ඇඩ්වර්බ්ස් කියන්නේ
ලස්සනට උයනවා අම්ම රසට උයනවා අම්ම ලස්සනට උයනවා තාත්තා වේගෙන් වාහනේ පදවනවා ගුරුතුමා හොඳට ඉංග්‍රීසි උගන්වනවා රයිට් ලස්සනට උගන්වනවා ප්‍රේමනාප උගන්වනවා අන්න හොඳට කතා කරනවා එතකොට ඇඩ්වර්බ්ස් රයිට් ඒ කියන්නේ verb එකට ඇඩ් කරනවා verb එකට ඇඩ් කරනවා ඒව තමයි ඇඩ්වර්බ්ස් කියන්නේ රයිට් මෙන්න මේ chart එකට එන්නකෝ මෙන්න මේ chart එක වාගේ ළඟ තියෙන්න ඕන ඔන්න බලන්න මේ chart එක වාගේ ළඟ තියෙනවා නම් ඔයාලට දැන් තේරෙන්න පටන් ගන්න මම මේ කරන්න යන්නේ මොකක්ද කියලා මම හිතන මේ සිය දෙනාම රයිට් හරි ක්‍රියාපද ඔව් එතකොට මේ බලන්න noun verbs adjective adverbs කියන එක මම මුලින්ම ගන්නවා අනිත් ඒවා පැත්තකින් තියමු එක්කෝ අපි කතා කරනකොට නාම පද තියෙනවා එක්කෝ අපි කතා කරනකොට තියෙන මොනවද ළමයි ක්‍රියාපද එක නාම විශේෂණ නැත්නම් ක්‍රියා විශේෂණ තියෙනවා. මේව තමයි ඉදිරියට සාමාන්‍යයෙන් අපි භාවිතා කරනකොට තියෙනවා. අර නිපාතර මේවා පැත්තකින් තියෙනවා. අපි බලමු නාම පදයක් ක්‍රියා පදයක් නාම විශේෂණයක් ක්‍රියා විශේෂණයක් කොහොමද හදාගන්නේ කියලා. හරි? ඔන්න බලන්න. එතකොට මම කිව්වා මෙන්න මෙහෙම එකක් දුන්නම ඒක ගැන මම දැන් වැඩි කියන්න යන්නේ නැහැ මම මෙතන ලියලා උගන්වනවා දැන් මොකද්ද මේ සමානකම සිංහල භාෂාවෙත් තියෙන පිස්සස් ඒ වගේම උපසර්ග මට එවන්නේ සිංහලෙන් උපසර්ග කියලා සිංහලෙත් තියෙන උපසර්ගය වගේම සිංහල භාෂාවෙත් උපසර්ග හැම සර ඔය ටේබල් එක අඳගන්නද ඔය ටේබල් එක පොඩ්ඩක් ඉන්න මම අඳින්න දෙන්න චාන්ස් එක උපසර්ග මහදයන් නැහැ ඉතින් නාම පද ක්‍රියාපද නාම විශේෂණ මේ කියලා පොඩ්ඩක් දාගන්න තියෙන ක්‍රියා විශේෂණ මහදයන් නැහැ ටේබල් එකේ එහෙම පොඩ්ඩක් දාගන්න නාම පද කියලා ගන්න ක්‍රියාපද කියලා ගන්න නාම විශේෂණ ගන්න ක්‍රියා විශේෂණ ගන්න එච්චර වැඩි හිතන්න ක්‍රියාපද නාම විශේෂණ ක්‍රියාපද නැත්නම් නාම පද නාම විශේ෷ණ ක්‍රියාපද ක්‍රියා විශේෂණ මහදයන් නැහැ මං chart එක group එකට දැම්මනේ අමෝටම හයි උපසර්ග හරි thank you දැන් මේ උපසර්ගනේ සිංහලෙත් තියෙන වාල දන්නවද ළමයි උපසර්ග කීයක් තියෙනවද කියන්නකෝ මට සිංහල හොඳට පුළුවන් ළමයි මෙතන ඉන්නවා මට කියන්නේ සිංහලේ මොනවද ළමයි උපසර්ග කෝ කියන්න බලන්න එවන්න බලන්න මට සිංහලේ මොනවද උපසර්ග විදියට ගන්න මොනවද එවන්න බලන්න අප පර තව එවන්න බලන්න සෙට් එකම එවන්න බලන්න उपसर्गे අදී හර ඒ අතරතුරේ අර chart එකක් ගහගන්න ඔය අතරතුරේ උපසර්ග මේ කට්ටේ වෙනම් ගන්න අපි අපි සු ආ සු කියනන් ලස්සන උපසර්ගයන්නේ සු සු කියන්නේ උපසර්ගයන් නේද ළමයි සු ආ ඔව් සරු නිසරු ඔය දෙන්නේ ලස්සනයි විදින උපසර්ග පදත් වල සරු නිසරු වෙරි ගුඩ් මොන්න අදිනේ ඔව් අදිත් උපසර්ගය අනු අබි ඔය තියෙන්නේ ආ අව අව පස කියනනේ අව මේ තියෙන්නේ උපසර්ග අව ළමයි උගුළු සිංහල ළමයිනේ මෙතන ගොඩක් ඉන්නේ ඒක නිසා තමයි මෙහෙම සිංහල ගත්තේ නැත්නම් තමිල් එන්නවන් නම් ඇත්තටම තමිලුත් ගන්න පුළුවන් දු දුර් ආ ඒකත් යමුකෝ අපි ඉතින් මා සර් දන්නේ නැහැ සිංහල හොඳටම හොඳේ මං හිතේ ඕගොල්ලෝ එවනේවත් ඔන්න ගන්නවා දු ආ ආ අව නී නු නිර් ඔන්න මං ඒ ටික ඔක්කොම ගන්නවා සර් හරි ඔයා ලියන්නේ කියන්නේ මෙහෙම ඒ වාර ග්‍රැමර් පොත අරගෙන අර chart එක දාගන්න किसी अवलाने उपसर्ग के लिए चार्ट के दागन नेता बिना वाली पास नोट का हादा करना
හරි මම මේකත් දෙනවනේ අද ඔන්න බලන්න very good ඔන්න දැන් ඔයා ඇති එතකොට නී සරු කියන එකට නී දාලා નિસરු හදා ගන්න එක්ක අපිට හදා ගන්න පුළුවන් ළමයි මේ බලන්නකො එක්ක අපිට හදා ගන්න පුළුවන් නාම පදයක් එක්ක අපිට හදා ගන්න පුළුවන් adjective එකක් එක්ක අපිට හදා ගන්න පුළුවන් ක්‍රියාපදයක් එක්ක අපිට හදා ගන්න පුළුවන් adverb එකක් ඔන්න මේ හතර හදා ගන්න පුළුවන් උපසර්ග දාලා සිංහලෙන් මම කියන්න යන්නේ නැහැ ඒක මොකක් කියන්න යන්නේ නැහැ මොකද සිංහල මම ගොඩක් දන්නේ නැහෙනි වරදින්න පුළුවන් මම මන් දන්න දේ කියන්න ඉංග්‍රීසි භාෂා හරිද ඉංග්‍රීසියෙන් මට වරදින්නේ නැහැ ලෝභ අලෝභ ආ ඒකත් ගන්න පුළුවන් නේ ඒකත් උපසර්ගයක් ගන්නවා නේ අලෝභ නේ හැබැයි මේකෙ තියෙන මෙහෙමයි විරුද්ධ පද ඔක්කොම අපි ගන්න නැහැ උපසර්ග විදියට හරි දැන් උඩ යට අහස පොළොව එහෙම ගන්න නැහැ විරුද්ධ පද නෙවෙයි විරුද්ධ අර්ථ විතරක් නෙවෙයි හදන්නේ අර්ථය අඩු කරනවා අර්ථය වැඩි කරනවා හැම පැත්තකින්ම කරන්න පුළුවන් අපිට දැන් බල දුබල ද සතුට අසතුට එහෙම කියලා ඔක්කොම මේ විරුද්ධ පද නෙවෙයි ළමයි ඒක හොඳට මතක තියාගන්න දැන් ඔක මං හිතනවා ඔයා අද ඉගෙන ගනිමි සිංහල වලට වඩා ඉංග්‍රීසි මේක හරි ලේසි නේද කියලා ඔව් රස නී රස එහෙම ගන්න පුළුවන් විශේෂ අවශේෂ එක ගන්න පුළුවන් very good ඔයි තියෙන්නේ මං කිව්වේ වැඩකාරව ඉන්නෝ කියලා අන්න ළමයි අපි ඉංග්‍රීසි වලට යනෝ නේද ඉංග්‍රීසි වලට යනකොට අපිට හදා ගන්න පුළුවන් එක්කෝ නාම පදයක් එක්කෝ නාම විශේෂණයක් එක්කෝ ක්‍රියාපදයක් එක්කෝ ක්‍රියා විශේෂණයක් හදා ගන්න පුළුවන් ඔව් බිලි right ඔන්න බලන්නකෝ හැබැයි දැන් ඉංග්‍රීසිත් ඔය වගේ වන්න ඕන බලා හරිද සිංහල ටික හොඳට එවනවා බලමු ඉංග්‍රීසි කවුද එවන්නේ කියලා ඔන්න බලන්න දැන් මම ගන්නම් පොඩි වචනයක් පොඩි දෙයක් ගන්න කාට මුලින්ම සරලව හැමෝටම තේරෙන පොඩි දෙයක් ගන්න ඔය අහලා තියෙන ළමයි මෙන්න මේක ඉංග්‍රීසි happy මට කියන්නේ මේ මොකද්ද කියලා කියන්නකෝ හා පුළුවන් නම් මේ මට හරියට සිංහල අර්ථ කවුරු හරි කියන්නේ මේක කවුරු හරි කෙනෙක් මට කියන්නේ මේක හරිම සිංහල අර්ථ කියන්නේ හැපි කියන්නේ මොකද හරිම සිංහල අර්ථ කියන්නේ මොකද මේ ලොකු එකක් කියවල තියෙන්නේ සතුටු වෙනවා Epistasa divided into two groups. They are suffix, prefixes and suffixes. Very good. Right. Emma madala tiyena ne. Hari. Lama eme. Me satuta nevey. Beradi. Hari. E godak kaya kiyanne happy kiyanne satuta kiyala kiyanne ne. Na lama. Satuta nevey. Satuta kiwwoth beradi. Dan eka thamai vela tiyenne. ඒ හරියට වැඩේ කරගන්න ඒ අර වචනේ මීනින් එක හරියට ගන්න නැති ප්‍රශ්න වෙලා තියෙනවා හරි දැන් හැපි කියන්නේ සතුට කිව්වොත් ඒක වැරදි නෑ සුබත් නෙමෙයි ආ සතුටින් ඔන්න ලස්සන එකක් කියලා තියෙනවා මේ බලන්න අන්න හරි කීප දෙනෙක් කියලා තියෙනවා සතුට නෙවෙයි ළමයි සතුටින් සතුට කියලා කියන්නේ වෙන එකක් දැන් happy happy ගන්නකොට සතුටින් සතුටින් කියන්නේ කෙනෙක්ව විස්තර කරන වගේ අර්ථයක් නැද්ද කොහොමද ගන්න අපි right කොහොමද ගන්න අපි කියන්නකො කෙනෙක්ව විස්තර කරනවා හරි දැන් මේ බලන්නකො අපි කියනවා අපේ අම්මාව අරගෙන අම්මා සතුටින් ඉන්නවා හරි අම්මා සතුටින් එතකොට අම්මා සතුටින් කියනකොට අපි ගන්නෙ අම්මා විස්තර කරන ඕනේ ළමයි. අම්මා කියන නාම පදයක්. මේ බලන්න. මද. දැන් මම අර අනවශ්‍ය දේවල් නොකිය පාඩමම කරනවා. හරිද? අනවශ්‍ය ජෝ කරෝ මේව නොකිය. මොකද මේ පැය දෙක වටිනෝනේ ගොඩක් අය ගොඩක් කැමැත්තෙන් තමයි ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම අනවශ්‍ය දේවල් නොකිය පුළුවන් තරම් උගන්වන්න තමයි බලන්නේ. රයිට්? හරිද? ඔය මද කියන්නේ අම්මනේ. අම්මා මතක් වුණ ගම මොකද අපිට මතක් වෙන්නේ අම්මා මතක් අම්මා නම කිව්ව ගම අපිට මතක් වෙනවා මොන වගේ වාක්‍යද සර්ලා ගන්නෙත් ඔක්කොම කරන්නේ
අම්මා උයනවානේ ප්‍රධාන වශයෙන් ඉන්නේ අම්මා උයනවා අම්මා රෙදි හොදනවා අම්මා ගෙදවල් ලස් කරනවානේ අම්මා කඩේ යනවා අම්මා වැඩට යනවා ඕව තමයි අපිට මතක් වෙන්නේ අම්මා එක්ක දැන් මම මෙතෙන් දිය ගන්න යන්නේ ඒව නෙවෙයි මම කියන්නම් මෙතන වාක්‍යයක් අම්මා සතුටෙන්ද අම්මා සතුටෙන් සිටි එකක් මට මෙතන වාට කියන්න ඕන ඊළඟ පොයින්ට් එක විතර මම ගන්න ළමයි සිංහලේ කතා කරන්න එක ලියන්න එක දැන් ඕගොල්ලෝ ස්පෝකන් සිංහලද පන්ති යන්නේ රයිටින් සිංහලද මට කියන්න ඕගොල්ලෝ පන්ති යනවනේ සිංහල වලට හතර වටේ මට කියන්න මොන සිංහලද ඒ සිංහල ටීචර්ස්ලා උගන්වන්නේ ස්පෝකන්ද නැත්නම් රයිටින්ද මොනවද උගන්වන්නේ කියන්නේ ඒ ටීචර්ස්ලා උගන්වන ස්පෝකන් කවුරුත් උගන්වන්නේ නැහැ. ඇයි ස්පෝකන් උගන්වන්නේ නැත්තේ? ස්පෝකන් ඇයි උගන්වන්නේ නැත්තේ? ස්පෝකන් කතා කරන භාෂාව අපිට පුළුවන්. පළාතෙන් පළාතට වෙනස් වෙනවනේ. කතා කරන භාෂාව. පොඩ්ඩක් ඉතින් උච්චාරණය, අර පිච් එක, ටෝන් එක වෙනස් වෙනවනේ. දැන් මෙතන එක එක්කෙනා ගත්තොත් එහෙනම් ලංකා විවිධ ප්‍රදේශවල ළමයි ඉන්නේ. එක එක විදියට කතා කරන්න පුළුවන් මේ පිච් එක ගන්න විදිය. සර් මේක සතුටින් ඉන්න වටේ කියන්නේ අන්න එහෙම එහෙම අහන්න පුළුවන් කෙනෙක් ඊට පස්සේ තව කෙනෙක් අහන්න පුළුවන් මේක සතුටේ එහෙමත් අහනවා හරි සතුට තව කෙනෙක් අහනවා දැන් සතුටෙන් ඉන්නවටද හැපි කියන්නේ සතුටෙන් ඉන්නවටද හැපි කියන්නේ අනේ එහෙම අහන්නත් පුළුවන් සතුට සතුට කියන්න හරි සර් දැන් ඔය පාඩම කරන්නකෝ ඕකේ මං කරන්නම් මද දැන් අම්මා සතුටෙන්නේ දැන් ඔය භාෂාවේ තියෙනවා සාමාන්‍ය කෙනෙක් විස්තර කරනවා නම් වර්ණනා කරනවා නම් ක්‍රියාපදයක් නෙමෙයිනේ ළමයි තියෙන්නේ ක්‍රියාපදයක් නෙමෙයි ඇඩ්ජෙක්ටිව් එකක් ඇඩ්ජෙක්ටිව් කියන්නේ කෙනෙක් විස්තර කරනවා ඇඩ්ජෙක්ටිව් කියන්නේ මීනින් එක තමයි නාමපදයක් විස්තර කරනවා අතර මෙම්ම විශේෂ නෝට් ලියන්න ඕනෙත් නෑ මේ පන්තියට එනවා නම් තියන්නේ අහගෙන ඉන්න විතරයි අහගෙන ඉන්න කෙනාට හොඳට පුළුවන් වෙනවා හරි ඇඩ්ජෙක්ටිව් එකක් කියන්නේ කෙනෙක් විස්තර කරනවා මුකුත් ගන්න අවශ්‍යතාවයක් නෑ මේ 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 ඒ කියන්නේ කෙනෙක්ව විස්තර කිරීමන්නේ ළමයි මෙතන කරන්නේ ඇඩ්ජෙක්ටිව් එතකොට අර බී වර්බ් එකක් දානවා මතකද බී වර්බ් එක මොනවද and is i got done එච්චර එතකොට ඒකේ මීනින් එක තමයි අම්මා සතුටෙන් ය අර අම්මා සතුටෙන් ය කියන එක ගන්න මෙතනින් ඒක මමවත් දැන් කියලා දෙන්න ය ඔන්න අම්මා සතුටු වේ අම්මා සතුටෙන් ඊ අර පි ඒගොල්ලෝ සතුටු වෙති ඔන්න එතකොට ගන්න මොකද ඕගොල්ලෝ දන්න මම කිව්වොත් මී අපි කිව්වොත් මු හි හු සිංහල වලදී ඉගෙනගෙන තිබ්බට ඉංග්‍රීසි වලදී මේක ඉගෙන ගන්න නැහනේ ළමයි ය වේ ඊ පී මී හි හු කියන්නේ ඈමිසා වලට ඔන්න හොඳට ඉගෙන ගන්න තේරුණාද දැන් කිය ඕ මු දැන් මෙහෙම කිව්වොත් එහෙම අම්මා සතුටේ අපි අපි කතා කරනකොට කියන්නේ එකක් නේ කතා කරනකොට කියන්නේ කොහොමද දැන් අම්මා සතුටෙන් ඉන්නේ කතා කරනකොට කියන්නේ අම්මා ඉතින් ඔය සතුටෙන් ඉන්නේ ඉතින් අය අම්මා හරි සතුටුයි අපි අම්මා හරි සතුටුයි මේ 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 වගේ පන්තිකට සහභාගී වෙනවා සතුටෙන් ඉන්නේ අපි සතුටුයි අම්මා හරි සතුටුයි ඒක අම්මා හරි සතුටුයි ඊ දැන් අපි ලියනකොට කොහොමද ලියන්නේ අම්මා සතුටෙන් කතා කරනකොට ලියනකොට වි වෙනස් වෙනවනේ හැබැයි ඉංග්‍රීසි වල කතා කරන්න එකයි ලියන්න එකයි නෙමෙයි ළමයි දෙකම එකයි ඉංග්‍රීසි භාෂාවේ කතා කරන්නේ ලියන්නේ දෙකම එකයි අන්න අර මට ඒ වෙලාවත් තියෙනවා මේ බලන්නකෝ
මද ඔන්න බලන්න මේ වාක්‍ය මම ලියන සිංහලෙන් පෙන්නන්න මොකද්ද මේ කොහොමද ලියන්නේ කියලා mother is happy ළමයි හරි අම්මා සතුටින් ය එතකොට ඔක සිංහල වලට නගනකොට මෙන්න මෙහෙමයි එන්නේ මේ බලන්නකෝ අම්මා අම්මා වේ සතුටු ඔන්න බලන්න අම්මා සතුටුයි ඊ කියන එක ගන්න මෙතෙන්ද මේ ක්‍රියාවනේ දැන් සිංහලේ මෙහෙමයි සිංහලේ තියෙනවා ළමයි මේ වගේ හත්ූට පස්සේ සබ්ජෙක්ට් එකට සිංහල භාෂාවේදී හත්ූට පස්සේ භාවිතා කරන්නේ මොකද්ද ළමයි හත්ූට පස්සේ භාවිතා කරන්නේ හත්ූ කියන්නේ කවුද ක්‍රියාව කරන පුද්ගලයාට පස්සේ තමයි ක්‍රියාව දාන්නේ මේ මේ සිංහල භාෂාවෙන් නම් දාන්නේ කොහොමද ඔබ්ජෙක්ට් මේ බලන්න මම ආයෙ කියලා දෙන්න මේ බලන්න මේ සිංහල භාෂාවෙන් ගත්තොත් එහෙම හතුරුට පස්සේ දාන්නේ මොකද්ද කර්මය නැත්නම් මෙහෙම කිව්වොත් එහෙම ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට මොකද්ද සිංහල භාෂාවේ නිතරම ක්‍රියා වෙන වාක්‍ය අගට හොඳට මතක තියාගන්න දැන් මෙහෙමනේ කියන්නේ මට බඩගිනියනේ මම මේ බත් කනවා මම මේ බත් කනවා අනව ක්‍රියාව අවසානට එන්නේ මම පන්තියට ජොයින් වෙලා ඉන්නේ සර් ඉංග්‍රීසි උගන්වනවා උගන්වන එක අවසානට ගන්න හරි අවසානට ගන්න එතකොට ක්‍රියාව සිංහලෙන් නිතරම නිතරම ක්‍රියාව නිතරම ක්‍රියාව ගන්න පොතරින්ද ක්‍රියාව ගන්න වාක්‍ය අවසාන ඔන්න හොඳට මතක තියාගන්න එතකොට දැන් මේ බලන්නකෝ සිංහල භාෂාවෙන් ලියුවොත් එහෙම එන්න ඕන අම්මා සතුටුයි කොහමද වාක්‍ය ගන්න බලන්න කවුරු හරි අම්මා සතුටෙන් ය කොහොමද ලියන්න ඕන සිංහලෙන් ගත්තොත් එහෙම කොහොමද ගන්න ඒ වාක්‍ය ගන්න බලන්න මට අම්මා සතුටෙන් ය කොහොමද බලන්න වාක්‍ය අම්මා සතුටෙන් ය අන්න හරි මේ තියෙන්නේ හොඳ වැඩ කාර්ය වින්න බලන්න යයන්න ඈත් කළේවපු විදිය එතකොට මේ යයන්න පොඩ්ඩක් ඈත් කළේවල තියෙන මේ බලන්නකො ගොඩක් හොඳයි ඒ වගේ අර බුද්ධිමත් ළමයි ඉන්න ඔන්න බලන්නකො මේ බලන්න මම එක වාක්‍යයක් ගන්නවා හොඳේ මේ බලන්න අම්මා සතුටේ ය ළමයි අර ය කියනක තමයි ඉංග්‍රීසි භාෂාවේ ඈම් මිස්සා විදියට ගන්නෙ එනද ය එතකොට අම්මා සතුටෙන් ය තාත්තා සතුටෙන් ය දැන් මගේ නම තිලින ගමගේ මගේ නම තිලිනය මම තිලින වෙමි අන්නද මී කියන එක තමයි ඈම් එකෙන් ගන්න එතකොට මම තිලින ගමගේ ය I am තිලින ගමගේ අන්න වැඩේ කියන්නේ සිංහලේදී යොදන්නේ ක්‍රියාව අගට ඉංග්‍රීසි භාෂාවේදී යොදන්නේ ක්‍රියාව මැදට මෙන්න බලන්න සබ්ජෙක්ට් එකට පස්සේ වර්බ් එක එන්න ඕන දැන් ඉංග්‍රීසියේදී ගත්තොත් එහෙම ඉන්නේ සබ්ජෙක්ට් වර්බ් ඔබ්ජෙක්ට් ඊට පස්සේ රෙස්ට් එක මෙහෙම ලියන්නේ මේ බලන්නකො හොඳට බලන්න ඉංග්‍රීසි තියෙනව නේද ඉංග්‍රීසි භාෂාවේ නිතරම ක්‍රියාව දාන්නේ මැදට හොඳට ඔළුවට ගන්න මම කනව බ අම්මා වේ සතුටෙන් මම යනව පොලට මම පොලට යනව නෙමෙයි මම පොලට යනව කියන්නේ සිංහලෙන් මම දැන් වාට ගෙදර ඉන්න ගමන් කියන්න පුළුවන් මම කනව බත් නේ මම යනව ඔන්ලයින් ක්ලාස් මම ඉගෙන ගන්නවා ඉංග්‍රීසි අර මැදර දාන්න ක්‍රියාව හරිද මම මේ ලියනම රචනාව මම හදනම ඝන කෙලින්ම මැදට තමයි ක්‍රියාව යෙදෙන්නේ එතන මේ ඇමිස්සා කියලා ගන්නේ ප්‍රධාන ක්‍රියාවක් తిනුවන ගන්න බෑ දැන් මම හිතන්න මම බත් කනවා I eat rice ඇමිස්සා දාන්න බෑ ඇයි කනවා කියලා ක්‍රියාවක් තියෙනවන්නේ කනවා කියලා වගේ ක්‍රියාවක් නැත්තම් අර ඊ වේ දැන් අර අර මනුස්සය හරි ඉරිසියයි. එයා ඉරිසියාවන්තය. අර ය කියන එක තමයි කියන්නේ she is jealous. අනේ ඊස් එක දාන්නේ. හොඳට තේරුම් ගන්න.
අන්න එහෙනම් මේ තියෙන්නේ මේ ඇවිල්ලා අපි කියන්නේ නාම විශේෂණේ ළමයි නාම විශේෂණයක් භාවිතා කරනකොට verb එක ගන්නම ඕන මොනවාද verb එක කියන්නේ ඔකම ඉස්සරහට තව කියලා දෙන්න verb එක අද මේ පොඩි ආරම්භයක් විතරයි am is are was were මෙන්න මේ ටිකනේ ගන්න ඕන will be මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ දැන් මෙහෙම ගත්තොත් he is good මේ බලන්නකෝ පොඩි උදාහරණයක් ගන්න he is good දන්න අයටත් ගොඩාක් sharp වෙනවා මේක සිංහලෙන් කිව්වොත් මේක ඔහු වේ හොඳ සිංහලෙන් කිව්වොත් සිංහල පරිවර්තනය හරියටම ඉංග්‍රීසියෙන් කියන එක සිංහල පරිවර්තනය හරියටම සිංහලෙන් ගත්තොත් කොහොමද ගන්නෙ එයා හොඳයි මං කියන්නේ සිංහල දෙපැත්තක් ගන්න ඕනේ ඉංග්‍රීසි පරිවර්තනය හරියටම ඉංග්‍රීසි පරිවර්තනය හරියට ගත්තොත් මේ බලන්න ඔහු ඊ හොඳ ඔහු හොඳයි අර ඊ කියන පාට් එකෙන් තමයි ඊස් එක ගන්න හොඳට බලන්න හරි මට තේරුම් ගන්න පුළුවන් මේක සර් WhatsApp group එකේ link එක එවන්නකෝ හරි හරි දෙන්නම් පස්සේ දෙන්න දැන් ආන් ඉන්නකෝ වැඩක් නැහැ ඉතින් group එකේ ළමයි හිටියේ මේ මෙච්චර ඇවිල්ලා නේද සී ඇනේ දින්නේ group එකෙන් පුරවලක් වැඩක් නැහැ නේද ඔහු හොඳයි අන්න හරි. උතර ගන්නවා අපි කොහොමද? ඔහු හොඳයි. දැන් බලන්න. ඔහු හොඳයි. මේ සිංහල වාක්‍ය. මේ ඊ ය කියන එක මෙතෙන්ද යන්න මැදට. ඔන්න හොඳට තේරුම් ගන්න. දැන් හොඳ වුණා නම් ගන්න මොකද? හරි ලේසි was good ගන්නවා. හැබැයි good කියන්නේ adjective එක. Adjective කියන්නේ මොකද ළමයි? කෙනෙක් විස්තර කරනවා. එහෙම වේවි නම් අපි ගන්නවා she will be good හොඳ වේවි right ඔහු හොඳයි ඔහු හොඳ වුණා ඔහු හොඳ වේවි he එහෙම ගමු අපි he will be good ඔන්න බලන්නකෝ මේකනේ right ඔන්න servicing මෙහෙමන servicing මෙහෙමන CSV පාට සොන්ඩින් එක කරනවා මොකද තියෙන්නේ මේ මොකද මේ තියෙන්නේ පන්ති ආරම්භක උදාසීකී ගෝසුස් තුන් වල දෙන ආ රයිට් රයිට් මෙතන ලින්ක් එක තියෙනවා නේ රයිට් ඕකේ හරි එතකොට රයිට් ඕකේ මේ එහෙනම් අපි බලමු අර ඇෆිස්සස් එකේ කොහොමද හැදෙන්නේ කියලා. හරිද? මම ඔනේ හැපි කියන එක තමයි මෙච්චර වෙලා පැහැදිලි කරේ. හැපි කියන එකනේ පැහැදිලි කරේ. ඔන්න බලන්න මම මෙතන ගන්න විදිය. දැන් සාමාන්‍යයෙන් ඇෆිස්සස් ඩිපාර්ට්මන්ට් එකේ දැන් අපි පටන් ගත්තේ ඔන්න බලන්න. පොඩි දෙයක් මම පැහැදිලි කරන්න ඕන නිසා ඒක කිව්වේ. හරි? දැන් මෙහෙමයි. ඔන්න බලන්න. දැන් ඔය නිදාගෙන අරව මෙහෙම කරගෙන ඉන්න එපා. මේස් එක හොඳට වාඩි වෙන්නලා. රයිට්. කොල්ලෝ ටික කෙල්ලෝ කොල්ලෝ ටික අනිත් ඉන්න. වයස කාච්චල නෙමෙයි. වාඩි වෙලා. මේ මොඳට ආගෙන ඉන්න. රයිට්. නිදාගෙන වගේ ඉන්න. නිදාගෙන මේ පස්ත උඩ තියාගෙන. රයිට්. ටික කරාට චැට් කර කර එහෙම ඉන්නේ නැතුව ගේම් ගහ ගොඩක් අය ගේම් ගහනවා මෙයා. එහෙම කරන්න බෑ. ඒක දැන් මම කියන්නේ අර ෆෝන් එක පොඩ්ඩක් කැමරා ඔන් කරන් තියන් ඉන්න පුළුවන් නම් හරි. මේ බලන්නකෝ. මේක කොටස් දෙකයි. අර එකනේ මට ඒවල දුන්න ගොඩක් හොඳයි. ඇපිසස් කැන් බී ඩිවයිඩඩ් ඉන්ටු ටූ පෝෂන් කියලා මම අර ටියුට් එකක් දුන්නා. දැන් ඒකේ බෙදනවා මෙහෙම. ප්‍රෙපික්සස් ඔය ටිකට කාලයක් පන්තිය දෙනකොට නිකම්ම හරියන. දැන් ජොයින් වෙන විතරයි තියෙන්නේ. හරි. ඇපිසස් දැන් සෆික්සස්. බලන්න. ඇපිසස් තියන සෆික්සස් තියන. හරිද? හරි තරුෂි. ඔයා පේනවා. හරි තරුෂි. රයිට්. ප්‍රෙපික්සස් දැන් සෆික්සස්. ප්‍රෙපික්සස් කිව්වේ මොනවාද? දැන් මෙහෙ බලා ගන්න බෝඩ් එක දිහා බලන්න.
වෙන වෙන දෙයක් බලන්න යන්න එපා. මෙතන මගේ තියෙන මෙන්න මේ පික දාගන්න මෙතන මේ පින් කරගන්න පුළුවන් නේ ආයිත්. එතකොට හරි. මාව පේන. ළමයි ප්‍රිපිසස් කියන්නේ මුලට යතර උපසර්ග. සපිසස් කියන්නේ අකට උතර උපසර්ග. ඔන්න බලන්න මම ගන්නවා පදයක් වාට හැපි කියලා. මේ හැපි එකේ මීන් එක තමයි සතුටුයි. හරි. දැන් අපි මේක පොඩ්ඩක් වෙනස් කරනවා මෙහෙම. හැපි කියන එකට දානවා නස් එකක්. හැපි කියන එක නස් එකක් දැම්මම හැදෙනවා හැපිනස්. ඔන්න බලන්න. මේ බලන්න. නස් දැම්මම හැදෙනවා හැපිනස්. මට කියන්නේ මේ හැපිනස් කියන එකේ මීනින් එක මොකද්ද කියලා කියන්න බලන්න පුළුවන්. ඔව්. එතෙන් අපි එමු. මොකද්ද මේ හැපිනස් කියන එකේ මීනින් එක පුළුවන් නම් එවන්න. මේ හැපිනස් කියන එකේ මීනින් එක වන්න මට. මොකද ලම්? දැන් හැපි කියන්නේ සතුටුයි. හරි. සතුටුයි. හැපිනස් කියන්නේ මොකද්ද එතකොට? ඒක අපි තේරුම් ගන්න ඕනේ. හැපිනස් කියන්නේ දුකයි. ආ. හැපිනස් කියන්නේ දුකයිද? හැපිනස් කියන්නේ දුකයිද? සතුටින් නෙවෙයි. දැන් සතුට නෑ 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 නෑ. සතුට නැති නෙවෙයි. ඉතින් හැපි කියන්නේ සතුටුයි. නස් ගත්තොත් එහෙම මොකද ලබන්නේ? නෑ නෑ. ආ සතුට අන්න හරේ. නෑ නෑ. සතුටව නැති වෙනවා නෑ ළමයි. මේ බලන්නකෝ. ඔන්න බලන්නකෝ සතුට. ඔන්න හොඳට මතක තියාගන්න. හරි. මෙහෙමයි. හැපි කියන්නේ සතුටුයි. බලන්න හරි සියුම්ව තේරුම් ගන්න මේක. දැන් අපි කෙනෙක් දිහා පෙන්නලා අපි කියනවද අර මනුස්සය පට්ට සතුටුනේ එහෙම කියනවද? අර මනුස්සය පට්ට සතුට එහෙම කියනවද? නෑනේ ළමයි. අපි කියන මිනිහා හරි සතුටින් ඉන්නේනේ. මිනිහට මාර සතුටක් තියෙන්නේනේ. අන්න සතුට අපි ට සතුටක් කියනෝනේ. ඒ අපි භාවිතා කරනකොට මිනිහට මාර සතුටක් තියෙන්නේ. එතකොට ඒක වෙනස් වෙනවනේ. එතකොට බලන්න හැපි කිව්වොත් එහෙම සතුටුයි. හැපිනස් ගත්තොත් සතුට. එතකොට හැපිනස් කියන්නේ සතුට. අපි කියනනේ මාර හැපිනස් එකක් තියෙන මේ දවස්වල. ඒගොල්ලෝ මාර හැපිනස් එකක් තියෙන. අන්න මාර සතුටක් තියෙනවා. ඒක කියන්න බෑ. he is happiness කියලා කියන්න බෑ. කියන්න පුළුවන් he is happy විතරයි. ඔන්න බලන්න he is happy කියලා විතරයි කියන්න පුළුවන්. he is happiness කියන්න බෑ. වෙනස් අපි කියන්නේ නෑනේ. අපි කියනවාද පුජ්‍යලයට මේ පුජ්‍යලයක් මාර සතුටනේ. එහෙම කියන්නේ පුජ්‍යලයක් මාර ඒගොල්ලෝ මාර happy එක ඉන්නේ. අනේ ඒගොල්ලෝ happy දෙයා happy. නේ අපිට සතුට තියෙනවා කියලා i am happy නෙවෙයි. we are happy නෙවෙයි. we have happiness. අපිට සතුට තියෙනවා. අන්න මේක නාම පදයක්. අන්න එහෙනම් නස් දැම්මොත් මතක තියාගන්න ලියාගන්න නස් දැම්මොත් ළමයි අපිස්ස කියලා පාඩම එළියට ලියන්න නස් දැම්මොත් මේක ඇවිල්ලා සපිස්සස් එක අගට දාන මේක සපිස්සස් අපි කවලේ මේ බලමු සපිස්සස් එක මේක නවුන් එක නස් දානව නම් ලිස්ට් එකක් තියෙන කලබල වෙන්නත් එපා පොඩි නෝට් එකක් දාගත්තට කමන්නේ නැහැ ඒ ලිස්ට් එක වාඳ ගන්න මම ඒකේ මේ පාඩම පොඩියට ගන්න මොකද දන්නවද ලොකු ලිස්ට් එකක් තියෙනවා ඒ පාඩම වාට අඳ ගන්න වෙනවා සතුටු වෙමින් නෙවෙයි එහෙම කියන්න බෑ එතකොට නස් ගත්තොත් නාම පදයක් හැදෙන්නේ නස් දාන හැම තැනම නාම පදයක් හැදෙන්නේ කයින් කයින්නස් හැපි හැපිනස් හරි අවල් තියෙනකොට ආක් තියෙන මගේ ලිස්ට් එකට එන්න දැන් මේක ඉවරයක් කළේ මොකද්ද එතකොට මෙහෙම එකක් වෙනවා දැන් මෙහෙම ළමයි. හරි. ඔව් very good. fitness fit fitness ness dan fitness එක තියෙන්න ඕනේ. අපි කියන්නේ අන්න හරි. fitness එක තියෙන්න ඕනේ. දැන් මේක තව එකක් අපිට හදන්න පුළුවන්.
ඔන්න බලන්නකෝ හැපිලි එල් වයි දානවා ඒ එක මේක ඇඩ්වර්බ් එකක් වෙනවා ඒ කියන්නේ ක්‍රියා විශේෂණයක් වෙනවා right mother speaks about me happily අම්මා මා ගැන කතා කරනවා සතුටින් අන්න mother speaks අම්මා කතා කරනවා ඒව tenses මං කියලා දෙන්නම් tenses වලට දැම්මින්න එපා සතුටින් ක්‍රියාවක් දාලා ක්‍රියාවට විශේෂණ පදයක් දානවා happily adverb එක අම්මා සතුටෙන් කතා කරනවා සතුටෙන් නැත්නම් අපි කියන සතුටු ලෙස මම ලස්සන කිව්වක් දාන්න ඉගෙන ගන්න සතුටු ලෙස හරි සතුටු ලෙස එන සතුටුයි සතුට සතුටු ලෙස සතුටුයි සතුට සතුටු ලෙස දැන් මම සතුටුයි අන්නේ සතුටුයි ගන්න එක kind kindness very good සතුටි සතු සතුටු ලෙස wonderfully beautifully very good ඔයවන්නේ ගොඩ අපි බලමු එහෙම දැන් beauty ගත්තට පස්සේ ගොඩාක් තියෙන මම ඔයාලට කියලා දෙන්න එහෙනම් මේක බලන්නකෝ ඔන්න ලියාගත්ත නැති කට ලියාගන්න මේක තව එකක් අපිට හදන්න පුළුවන් මොකද්ද හදන්නේ මේකට අපි දාන prepositions එක මුලට යොදන මොකද්ද ඔන්න බලන්නකෝ මේ බලන්නකෝ happy එකට දානවා අන්දාල හැදෙනවා මොකද්ද හැදෙන්නේ unhappy අසතුට ඊට පස්සේ තමයි මේකෙන් හදා ගන්න පුළුවන් unhappiness බලන්න අසතුටු භාවය නැත්තම් මේ අසතුටෙන් unhappily අන්දම්ම ගමන් එතකොට බලන්නකෝ මේක noun එකක් ආයේ negative ඊට පස්සේ මේක ආයේ adjective එක බලන්න ඔන්න හරි ලේසි මොනවාද ලේසි අන්දම්මම නැත එකක් වෙන්නේ දැන් අපි මෙතන අන්දම්මම මේ බලන්නකෝ happy කිව්වා මොකද්ද කිව්වේ happy කියලා කිව්වේ සතුටුයි අසතුටුයි සතුටක් හිතේ නැහැ කිසිම සතුටක් හිතේ නැහැ බලන්න හොඳට අසතුටුයි බලන්න කැදිච්ච විදිය ඔව් unhappy ඔව් දුකකුත් තියෙන වක්‍රාකාරයෙන් තියෙනවනේ අසතුටුයි කියුවන් දුකකුත් එනවනේ නේ අසතුටෙන් ඉන්නේ ඉතින් දුකෙන් ඉන්නවා කියන එකනේ නේ ආ එහෙනම් ඒක හදලා ගන්න පුළුවන් unhappiness කියන්න පුළුවන් unhappy කියන්න පුළුවන් දැන් එතන ක්‍රියාපදයක් විදියට ගන්නෙ නෑ එහෙනම් නාම පදයක් හැදුවා ඒ වගේම ක්‍රියා විශේෂණීකුත් හැදුවා නාම පදේකුත් හැදුවා නැතාර්ථයක් හැදුවා unhappy දා ඔන්න බලන්න එහෙනම් ළමයි noun එක verb එක එතන verb එක හැදුවේ නැහැ මම verb එක හතර එකක් දැන් ගන්නම් verb එක එහෙනම් ළමයි මෙන්න මේ chart එක තියෙනවා නම් ඉඳ ළමයි වගේ මෙන්න මේ chart එකට දාගන්න දැන් බලන්න බලන්න මේ chart එක මොකද්ද noun verbs adjective adverb මේ chart එක ගන්න බලන්න ඔව් කනෙක් disconnect very good මේ chart එක දාගෙන ඔක්කොම නෙවෙයි මේ chart එකේ මම මම කියන එක විතරයි ඔයා happy ගැම්මනේ right happy කියන එක පොඩ්ඩක් දාන්න ළමයි බලන්න happy කියන එක දාන්න බලන්න උදේට පොඩ්ඩක් right මං තව එකක් ගන්න අපි බලමු තව එකක් අරගෙන කොහොමද වෙන්නේ කියලා. ඕකේ. මේක හරිනේ. එතකොට ක්‍රියාපදෙට විතරයි නැත්තේ. Happy happy කියන්නේ adjective එක. Happiness ගත්තොත් එහෙම noun එක. Adverb එක happily. මේ chart එකට build up කරන්න පුළුවන් නම් පට්ටම හොඳයි. මම තව එකකට යන්නම්. හරි මේ බලන්න. ළමයි ඔයගොල්ලෝට දහම් පාසල් ඔන්ලයින් තියෙනවා
ඉනිද උදේම දහම් පාසල් ඔන්ලයින් කරනවද නම් එහෙම තියෙනවද නෑ නේ ඒ කියන්නේ සමහරුන්ට තියෙනවානේ ඔව් WhatsApp group එකට join සර් WhatsApp group එකට join වෙන්න කොහොමද ඉතින් මගේ නම්බරට message එකක් දාන්න මේ නම්බර එකට 2577123 මම අර ළමයි අර group එක එහෙම admin only දාලා තියෙන හරි කරදරයි ඒ අතරතුරේදී මේ එක එකේම විකාර දේවල් දානවා අද වෙලාව හොඳයි සර් කියලා තියෙනවා කොහොමද ඉතින් වෙලාව කෝටම හරියන වෙලාවක් ගන්න බෑනේ ළමයි අපිට රයිට් අපි ලෙෆ්ට් එන්නද ඇයි ඔයගොල්ලෝ ලෙෆ්ට් වෙන්නේ දහම් පාසල් එකට යන්න ඕන ඔබේ කැමැත්තකින් මට මුකුත් කියන්න බෑනේ ඔබේ කැමැත්ත රයිට් මං ගන්න ළමයි එක පදයක් තමයි මේකත් ඔයා උඩරිම දාන්න බලන්න මෙතෙන්ට ඔන්නම එකක් ගන්නවා මන් මූලික ස්වරූපේ ගන්න රූට් එක මූලික ස්වරූපේ තමයි මොකද්ද මූලික ස්වරූපේ රූට් එක මට කියන්න ඔන්න මං කියනවා ඔයාට මොකද්ද රයිට් බියුටි ඔන්න බියුටි කියලා කියන්නේ මොකද්ද කියන්නකෝ මට බියුටි කියන්නේ මොකද්ද ඒකේ මීනින් එක මට එවන්න බියුටි කියන එකේ මීනින් එක වන්නම් සාමාන්‍ය මොකද බියුටි කියලා කියන්නේ කියන්නේ අපි ඉතින් බියුටි ඉන්න ලස්සන වෙරි ගුඩ් ලස්සනයි නෙවෙයි අසුන්දරත්වය හොඳයි සුන්දර සුන්දරත්වය අලංකාරය වෙරි ගුඩ් ඔය දෙන්නේ සුන්දරත්වයෙන් පිරි සොඳුරුම නේ සින්දු තියෙන්නේ අනේ බලන්න කෙනෙක් කැතයි කියලා තිබෙනවා මාරු ළමයි බියුටි කියන්නේ කැතේ එච්චර ලස්සන වචනයක් ලස්සනයි නෙවෙයි ලස්සනයි අලංකාරයි නෙවෙයි අතර සුන්දර නැත සුන්දරත්වය ඒකද ඒක ඇවිල්ලා දැන් බියුටි කියන ළමයි නවුන් එකේ කොටට දාන්න ඕන දැන් මේක තමයි මූලික ස්වරූපය කිව්වෙ මොකද්ද රූට් එක පටන් වචනේ මුල්ම ස්වභාවය තමයි බියුටි වචනේ මුල්ම ස්වභාවය තමයි බියුටි අපි ගැලමෙන්ටත් කියන සමාලයට බියුටි කියලා නේ මගේ බියුටි එහෙම කියනවා ආදරයට කියන බියුටි කියලා දැන් අපිට මේක හදන්න පුළුවන් අපිට තව එකක් මොකක් තව එකක් ගන්න මම ගන්නවා ඕක ළමයි මෙහෙම බියුටි ෆයි මේ බලන්නකෝ බියුටි ෆයි කියන්නේ මොකද්ද කියන්නේ මට අහලා තියෙන විදියට බියුටි ෆයි කියන්නේ මොකද්ද කියන්න බලන්න බියුටි ෆයි කියන්නේ මොකද්ද නම දන්න විදියට කියන්න බලන්න බියුටි ෆයි කියන්නේ මොකද්ද අලංකාර කරනවා වෙරි ගුඩ් ඔය තියෙන්නේ සුන්දර කරන්නා නෙවෙයි සුන්දර කරන්නා නෙවෙයි සුන්දර කරන්නා වෙන එකක් වෙනවා අලංකාර කරන අලංකාර කරන අන්න හරි නැත්නම් අපි කියනවා අලංකා අලංකාර කරනවා අන්න හරි අලංකාර කරනවා සරසනවා සුන්දර කරනවා අන්න හරි සුන්දර කරනවා ලස්සන කරනවා අලංකාර කරනවා කියන අර්ථය තමයි තියෙන්නේ බියුටිෆයි එකේ. එහෙනම් මේක ඇවිල්ලා verb එකක්. මතක තියාගන්න ෆයි එනවා නම් මේ බියුටිෆයි අගට ෆයි බියුටිෆයි එනවා නම් අගට ඔන්න බලන්න. එහෙනම් මේක ඇවිල්ලා මොකක්ද කියන්නකෝ? මේක ඇවිල්ලා සෆිස්සස් එකක්. සබිස්සස් එකේ verb එක. ඒ කියන්නේ fy ද මේ fy දාලා හදාගන්න ක්‍රියාපදයක්. beautify. අහලා නැති වෙරි ගොඩක් අය මේක.
බියුටි ගත්තොත් එහෙම එක නාම පදයක් තේරෙනවද රයිට් මට කියන්න ළමයි කවුරු හරි කියන්න මම මයික් ඔන් කරනවා ඒ හරහා තියෙන තව පද මොනවද කියන්න මම මයික් ඔන් කරලා අවස්ථාව දෙන්න මේ හරහා තියෙන පද මොනවද කියන්න මට රයිට් දැන් බලන්න දැන් පුළුවන් නේ මයික් එක ඔන් කරන්න පුළුවන් එතන බලන්න තම මොනාද ගන්න පුළුවන් අපිට කියන්න බලන්න. ඔයා දන්නේව තියෙනවා. උඩරිම දන්න එකක් තියෙනවා. මොකද්ද? Beautiful. Beautiful, very good. උඩරිම දන්න දේ ඔයා දන්නවා මේක මේ මේ කතාව දන්නවා beautiful කියන කතාව. Right? Beautiful. මේක දන්නේ නැති වෙන්නේ අන beautiful කියනකොට මේකේ අර්ථය වෙනස් වෙනවා. Beautiful ගත්තොත් එහෙම මේක adjective එකක් ලස්සනයි. අර happy ගත්තේ happy ගත්තේ එතකොට ලස්සන ලස්සනයි සුන්දර කරනවා අලංකාර කරනවා බියුටිෆයි එකිනෙකට පට්ට වෙනස්නේ ළමයි ෆුල් දැම්මොත් එහෙම ඒක ඇවිල්ලා ඇඩ්ජෙක්ටිව් එකක් හොඳට මතක තියාගන්න ඒක ඇවිල්ලා සෆික්ස් එකක් දැන් ඉතින් මයික් එක ඔන් කරගන්න එපා නිතරම රිචාට කරදරයක් වෙන්න තු ඔෆ් කරගන්න ඕන මම ඔයාලට අර chance එකක් දෙන්න ගත්තේ අන්න හරි බලන්න බියුටිෆුල් ඇඩ්ජෙක්ටිව් එක එන adjective එකට දාන්න beautiful කියලා. ඔය පුළුවන් නැහැ උදව් කරන්න ඒ ගැටලුවන්නේ. ඊට පස්සේ Sir beautiful නේද? මොකද්ද? Beautifully. ඔව් beautiful ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒක දැන් මම ලියන්න හැදුවේ. Beautifully. Beautifully ගත්ත ගමන්ම adverb එක. ඒ කියන්නේ මොකද්ද? ලස්සනට. ලස්සනට. අර අතන ලියා ගන්න ඕන අර chart එකේ ලස්සනට ගන්න නැත්නම් මම note එක දුන්නු පස්සේ හරි හදා ගන්නවා ලස්සනට ලස්සනට පිපුණු වන එහෙම තියනනේ සින්දු beautifully එහෙනම් l y දානකොට අපි අනිවාර්යෙන්ම එක adverb එක l y දාලා ඒ කියන්නේ suffixes එකක් දාන්න යකට අර පුංචි පදයක් ද l y දාන full දාන එක දාලා වෙන මේ දින පොඩි full එක මෙන්න මේක මෙන්න මේක දාලා බලාගන්න මේ මේක ඒ කියන්නේ මෙහෙමයි මේක හරි ආතල්නේ එහෙම හදාගෙන යනකොට පද ටික ඉගෙන ගන්න ඕනේ අපි. ඉතින් අපි රහසක් විදිහට ෆුල් දාන adjective එකක් නේ. දැන් තව දෙයක් මම කියනවා දන්නේ නැති දෙයක්. ගොඩක් වෙලාවට මෙහෙම ගන්නවා අපි. මම දැකලා තියෙනවා Facebook එකේ එහෙම ගොඩක් අය මේ වගේ දානවා. Beauteous Right, my beauteous. Right, it's beautiful. It's beautiful. Skill daan. It was beauteous. What did you say? Ekhari lassan hona. Lassan hai. Make a adjective. Lamai hoya O U S T no ni. O U S mangwa ta the liste ka dena paadang kela gan. O U S T no ni ek adjective ka. Tera mat kiti aata. Arey O U S no na ek ani baare adjective ka. ඔව් කලර් කලර්ෆුල් වන්ඩර්ෆුල් ලිස්ට් එකක් ඔව් වෙරි ගුඩ් අකේ ළඟ තව ලිස්ට් එකක් තියෙනවා මම ඒක ඔයාලට දෙන්න රයිට් බියුටියස් එහෙනම් මොනවද කියන්නේ ඔයාලා මේ ගන්න පුළුවන් බියුටි බියුටි බියුටිෆයි බියුටිෆුල් බියුටිෆුලි බියුටියස් මේ ඔක්කොම දාලා තව එකක් අපිට ගන්න පුළුවන් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න තව එකක් අපිට ගන්න පුළුවන් මෙතන කියන්න බලන්න. කො බලන්න. ආඩද කියන්න පුළුවන්. හැලම. මොකද්ද? තමයි බියුටිෂියන් සියන් සියන් ලස්සන කරන පුජ්‍යලයා. අර සැලොන්ස් වල දැන් අපි ගියහම ඉන්නවනේ නේද? බියුටිෂියන් beautifulness කියන්නේ beautifulness කියන්නේ noun එක. ඔන්න මේක noun එක.
අයි නමල්ලි කපන්න ගියාම ඉන්නවනේ ඒකේ කට්ටි ඉන්නනේ ඒ සැලුන් වල අමුතු නේද හොඳයි ඉන්නවා ඒකේ සැලුන් වල ඒකේ අමුතු චරිතනේ ඉන්න සැලුන් වල හරි විලාසිතා හරි ෆැෂනබල් බියුටිෂියන්ස් ලා ඉන්නවනේ ඇයි නකවනේ එහෙමත් කියහම සැලුන් එකට ගන්න නේද සමහර ඉන්නවා බෙල්ල කපන වගේ මේම කරා බඩ වල බඩියන් කියලා බියුටිෂියන් කට්ටොත් එහෙම බියුටිෂියන්ස් ලා ඉන්නවා Dietitian line, opticians line, politicians line, Shian, magician. Hari, mukadde. Screen ni ka pain nanti ng eye ni deh ni sari cut kela. Kela eye. Eka ini pain nanti. Hematom pain nanti ka makna ni lama. Ani tar pain oni deh. Pinnya oh, onna balan. Tuh kita hadirin ini balan kucur ganne puluan dikir. Tengok kita beautyas naskan na puluan makir. Laksana bawa. Tengok lo OUS dana evet iya none iden. Evet a godak kelat nas dana puluan. Balan ibare apne? Beautyas nas. Nasdem gawa main laksana bahave ya bawa terpatah, orang adjective kira nasdan, minus seker. Nah, ini balan itu, meten hodra kalpana ini balan. OUS dem mot adjective kira. Nasdem gawa mana nama pada kira ay? Ada chartek gawa puruan. Beauteous, beauteousness. Dem minne make dene kene hindi otte hima goda. Aye. Panti berai kolahat. Ayi ting ogol lo mukade panti berwenna, ogol lo tu me panti ya mudah net. Enak panti ke dikmente anu, ni apa panti mukade awul deh. Me nominal cara nepad, nawat tan nade. Mukade gian ni ogol. Awul deh panti. Apa usah deh api depa. Api ayi enak load, api meva tan nama, meva ke mana api depa. Enak. Kodak mulai. Dan balan ekor wacana yang kata kucur bela anwar kira nama bukan. Ini wacana hara kodak. Abda dawasa tuh ay beauty kira kapa dan kira kan mangkian. Beauty, beauteous, beauteousness, beautify, beautiful. Beautifully, beautician, on beautify, five them or them, verb backup. Whenever Sundar Karanama, when the Mema game make a pardon Karagana, that was it. Or we give it a diagram, it's a Hatiana community. Other Mema Chenimaki, Genagata, Genagal, look there. Right, sir, give pumpkin, ask it. Thank you very much. Then what am I putting there? Kill it in there. Hari oka tinnu poddak thawa ekak kiyala denna aasaya kiyune de. Ona man thawa ekak kiyala denna. Hari. Man ganna kriyawa man ganna padaya ane tin me mic ekena off karaganna. Man ara karadareyak wen nisa thamai in karala tiyenne. Off karanne pa. Ita passe me me ekena off karala tiyaganna omana okunu ton karanna. Hari da. Mokada kiyanne sir wenna dawasaka panthi nadda dawasaka panthi nadda. Pantai tiada itu istirahat atau paper class yang ada nih kebenar mereka, itu malam api. Dan itu mereka join ni nunggu root. The root teka kat taham. Root kian ni lama ya gahadeng. Mulak pakai nanti gahakam mulak pakai root teka kira ni kian. Apa root kian ni muli umputa dah mana? Kya kya kian root teka muli kesubah. Kya kian ni noun ni kaki jira jana verb ni kaki jira jana. Tapi sama hari eva ke pada tiada nih. ක්‍රියා පදයක් විදියට ගන්නෝ නාම පදයක් විදියට ගන්නෝ මොනාර කියන්නේ ඒ වගේම සැලකනව සැලකිල්ල මට සර්ගේ පන්ති තියෙන වෙලා වෙලල වැලෙනවා සර්ගේ පන්ති තියෙන වෙලා වෙලෙනවා තේරෙන්නේ සර් වෙන දවසක පන්ති නැද්ද ආ يعني මේ වෙලාවේ වෙන පන්තියක් තියෙනවා කියලා කියන්නේ ya
මේක කයා කියනක රූට් එකක් විතර නවුන් එකක් විතරක් ගන්නවා වර්බ් එකක් විතරක් ගන්න. හරිද? දැන් ඒ වගේම ගොඩක් තියෙනවා. දැන් බලන්න බුක් එක බලන්න බුක්. නවුන් එකක් විතරක් ගන්න පොත. වර්බ් එකක් විතරක් ගන්න. මොකද බුක් කරනවා. බුක් ඉන් රේස්. කාමරයක් බුක් කරනවා. ඩස්ට් දූවිල්ල. නවුන් එක දූවිල්ල. දූවිලි පිස දානවටත් කියන වර්බ් එකක් විදියට. දූවිලි පිස දානවා. ඩස්ට් එක අයින් කරනවා. ඩස්ට් එක පිස දානවා. දූවිලි පිස දානවා. එහෙමත් කියනවා. ඒ වගේ දැන් අතොත් aim බලාපොරොත්තු අරමුණ නවුන් එකක් විදියට. aim කරනවා කලින් aim කරනවා එක පාට ටිකට මෙහෙම කරනවා verb එක. එහෙම ගන්න. box පෙට්ටිය. box කිව්වොත් එහෙම නවුන් එක. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මේකම ගන්නවා boxing හදෙන්නේ. අත මිටිමුල කරලා ගහනවා boxing. boxing වලින් ගහනවා මේ අත මිටිමුල කරලා ගහනවට අපි කියන verb එක. right. ආ ලව් ආදරේටත් කියනවා ආදරේ කරනවටත් කියනවා I love you කියලා මම වට ආදරේ කියන්නත් පුළුවන්. හරිද? මොකද්ද? පන්ති තියෙන වෙලාව වෙන පන්තියක් තියෙනවා. වත් තියෙනවා. ඕකේ. එතකොට අන්න. ලව් කියන එක ගන්න පුළුවන්. මේ වගේ ඕන තරම් තියෙනවා නම. right. දැන් like කිව්වත් එහෙමනේ. දැන් බලන්න like කිව්වොත් එහෙම noun එකක් විතර ගන්න පුළුවන් likes ගන්න. like කියන noun එක like කියන්නේ කැමැත්ත. කැමැත්ත ප්‍රකාශ කරන I like you. කැමැත්ත ප්‍රකාශ කරනවා. right. කැමැත්ත ප්‍රකාශ කරනවා. එතකොට ඒක verb එකක් විදිහට ගන්න පුළුවන්. කැමැත්ත ප්‍රකාශ කරනවා. right. මෙහෙම තියෙන ඉතින් ඒ වගේ එකක් තමයි මේ කියා කියන්නේ. මම කියන්නම් මේ කියා එක හැදෙන විදිය. හරිද? කියාක පොඩක් හැදෙන විදිය මේ බලන්න. දැන් අපි කියා කියලා ගමු noun එකයි verb එකයි ලියා ගන්න. noun එකට දාන්න verb එකට දාන්න. ඊට පස්සේ මම තව එකක් ගන්නවා කියා full. මං කිව්වා full කිව්වොත් අනිවාර්යෙන් මේක මොකද්ද adjective එකන්නේ. අරක මතක තියාගන්න. සතුටුයි ලස්සනයි මෙතන පරිස්සම් සහගතයි. my body is careful. හරි. පරිස්සම් සහගතයි. ඔව්. මොකද කියන්නේ ක්ලාස් එක කරනවා තාම පටන් ගන්න නැද්ද? එළවල ක්ලාස් එක මං කිව්වා මැසේජ් එකක් දාන්න කියලා මට වෙනම. right. WhatsApp number එකට මට මැසේජ් එකක් දාන්න. ඔන්න කියා පුළ ඇජෙක්ටිව් එක. ඊට පස්සේ කියා පුලි. පුලි එල්වයි දැම්මකම ඇඩ්වර්බ් එක. පරිස්සම් සහගත ලෙස පාද ඩ්‍රයිව්ස් කියා පුලි. අද ඩ්‍රයිව්ස් කියා පුලි තාත්තා පරිස්සමට ඩ්‍රයිව් කරනවා. ඔන්න. කියා කියා පුල් කියා පුලි. දැන් තව එකක් හදනවා. කියා පුලි. එකට දානවා කියා පුල් නස් කියා පුල්නස් දැම්ම ගමම්ම ඔන්න මේක හදලා ගන්නම්ම කියා පුල්නස් නස් දාප ගම නවුන් නවුන් එකක් වෙනවා නස් ගත්තොත් නවුන් පදයක් වෙනවා නස් ගත්තොත් ඒ කියන්නේ මොකද්ද පරිස්සම් සහගත භාවය ලියාගන්න පරිස්සම් සහගත ඒක chart එකේ තියෙනවද දැන් පරිස්සම් සහගත භාවය තව එකක් හදන ඔයාලා පටලව ගත්තේ නස් එකත් එක්ක ඔයා කෝ නස් එක නෑ කියලා නේ නැත්තේ නෑ ඒ කයලස් කයලස් කියන්නේ නෑ අර පරිස්සම් සහගත භාවයක් නෑ අපි කියන මේගොල්ලෝ නම් හරිම කයලස් ළමයි ටික අන්න නෙගටිව් අපි ඒවට කියනවා නෙගටිව් ඇඩ්ජෙක්ටිව් එක ඒකත් ඇඩ්ජෙක්ටිව් එක කෙනෙක් විස්තර කරන්න පුළුවන් they are careless people ඒගොල්ලෝ කිසිම පරිස්සම් සහගත මිනිස්සු නෙමෙයි අප මේ කිසිම පරිසමක් නැහැ. ඔන්න තේනද? ඕක යාලස්ලි ගන්නත් පුළුවන්. එතකොට නම් මෙහෙම යන්නේ. දැන්
හොඳ කියා කියාපුල් කියාපුලි කියාපුල්නස් කියාලස් ඊට පස්සේ අපි ගන්නවා කියා ලස්නස් කියා ලස්නස් ආය නස්ටාන්න පුළුවන් පරිස්සම් සහගත කමක් නැති භාවය ඒගොල්ලෝගේ කියා ලස්නස් එක නිසා තමයි මෙහෙම උනේ ඒක නවුන් එකක් වෙනවා ආය නස් ඕනම ඇඩ්ජෙක්ටිව් එකට ඕන අපිට පුල් තියෙන සමහර ඒවට නස් දාන්න පුළුවන් ලස් දාන්නත් පුළුවන් පුල් තියෙන ඒවට ලස් දාන්න බෑ ලස් තනියම හදන්න ඕනේ මේ බලන්න එහෙනම් මේව ඔක්කොම මොනවද කියන්නේ මේව ඔක්කොම අර අපි ගන්න මේව ඔක්කොම මොනවාද සපිස්සස් මේ බලන්න සපිස්සස් අගට යොදන ඒවා අකට යොදන උපසර්ග දාලා තියෙනවා ඔන්න බලන්න කියාපුලි කියාපුල්නස් කියලස් කියලස්නස් නස් එකක් ගන්න බලන්න කියාපුලි කියාපුල්නස් කියලස් කියලස්නස් තේරුණාද අහන්න ඔව් අහන්න සර් කියලා තියන්නේ දැන් බලන්න ඔක හැදෙන මිටි ඊට පස්සේ අපිට ඕනනම් ගන්න පුළුවන් කියා කියා ලස්ලි ඇඩ්වර්බ් එකක් විදිහට ගන්න පුළුවන් කියා කියාපුල් කියාපුලි කියාපුල්නස් කියාලස් කියාලස්නස් කියාලස්ලි කියාලස්ලි කියන්නේ මොකද්ද සිංහල මීනින් මොනවාද මේවලු කිසිම පරිස්සමක් නැතුව කියාලස්ලි දැන් කියාපුල් කියාපුලි එහෙම හදන්න පුළුවන් නේ අපිට කියාපුල් කියන ඇඩ්ජෙක්ටිව් එක කියාපුලි කියන ඇඩ්වර්බ් එක කියාලස් කියාලස්ලි හරි එහෙනම් මේ චාට් එක යන්න ඕනේ මෙන්න මෙහෙම යන්න ඕනේ නවුන් එක ඇවිල්ලා කියා දාන්න එක කියාපුල්නස් දාන්න ඕනේ क्या लसनस दान क्या पुल नस क्या लसनस वर्ब के विदर दान पुलवां क्या विदर एडजेक्टिव दान पुलवां क्या पुल दान पुलवां क्या लस दान पुलवां ये देख दान पुलवां एडवर्ब के विदर क्या पुली क्या लसली मैंने मेहमान नाम पाते क्रिया विशेषणी नाम विशेषणी අරගෙන බලන්න මොනවද තිබුණත් මට කෝල් එකක් දෙන්න WhatsApp එකකින් ගන්න මැසේජ් එකක් දාන්න මම උත්තර දෙන්න බැරි දේවල් තියෙනවා right එතකොට ළමයි දැන් ඕක තේරුණානේ මෙතන මම ටිකක් දාලා තියෙන පුරුදු නා මේක මම දාලා තියෙන්නේ නේ කියා කියා පුල්නස් කියා ලස්නස් කියා කියා පුල් කියා ලස් කියා පුලි කියා ලස්නස් දාගන්න මෙන්න මේක චුට්ටි දෙයක් මම ඔයාලට කියන්නම් මේ බලන්න මේක බලන්න මම පොඩි රහසක් කියන්නම් ඔයාලට අද ජූන් මිත්‍යයි මේ බලන්න SION තුනු දැන් අද ජූන් මිත්‍යයි ගෲප් එකට කමෙන්ට් එකක් දාන්න මම ගෲප් එක මියුට් කරනවා අන්තිම වෙලාවට හැමෝටම ඇත්තරම මේව කඩතර වෙනේම දාන්න එපා ගෲප් එකට එක එක නා. එහෙම දාන්න නැතුව තියෙන අරින් එක හරියට පළදරයක් වෙන්න හදන්න එපා. ඒක නිසා තමයි ඇඩ්මින් ඔන්ලි දාලා තියෙන්නේ. ජොයින් වෙච්ච හැම කෙනෙක්ම ගෲප් වලට තමන්ගේ ගෲප් එකට මැසේජ් එකක් දාන්න. හරි. මේ බලන්න ඕලම. SION තියෙනවනම්, SSION තියෙනවනම්, මේවත් ඇවිල්ලා මේව ඇවිල්ලා සපිස්ත අකට උදුන පුසා. SION තියෙනවනම් TION තියෙනවනම් CIAN තියෙනවනම් CN තියෙනවනම් මේව ඔක්කොම නාම පද. ඒව ඔක්කොම නාම පද. තේරුණාද? SION SSION TION CIAN CN මේව ඔක්කොම ඇවිල්ලා නාම පද. හොඳට ඔලුවට ගන්න. Electric, electrician, nation, beautician, election, politician, addition, expression, passion, profession, discussion, condition,
magician, mention, option, technician, admission, accommodation, promotion, description, occasion, commission, session, mathematician, permission, illusion. Ewa okkoma ævilla. Monada? Ewa okkoma ævilla. Sir, mama ada sambandhu. Avulanne api patan gatte. Idane patan gatte palaweni video eka balanne. E athi. Ada panthi inno. Loku deyak api igenwena enta. Ada wage aapu nathi hari godak paadu. E nisa panthi cut karaganne pa. Thor chance ekak. Or mam kemathi naththam mata kemathi naththam ogolu vena panthiyak hoya ganna. Ogolu campus sir kene kwaagena igena ganna. Ethe mama kiyala dena ewa therenawa na. Mata ogolu kemathi na. Obata panthiyata sahabhagi wenna. Natha ara sir ta kemathi naththuwa panthiyata enna bæne neida. Iya ikka. E sir dugannanne. Neida? Appu mama nan aasara. Ehema innawanne. Ethen ehema innawa na obata puluwan. Upaya guru hari aswagan. So screen ketika pahala itu ganne berida. Ane ganne. Metikan. Metik udah ketika itu benne. Benne metik. Dan. Biar balan itu discuss kian ne kriya pade. Discussion ne. Double S I O N. Itu kota double S I O N ne nama nang. Eka nama pade. Esai orang ini nama apa dia? Lama ini mana mereka balangan berani? Lama ini macam kali aku hitung ini nama apa dia? Kira godak kali hitung ini putuah mesе balla haraka kita dah gama matrakal hamban perwir ketiye batul ampar monara agla amrad puri orang hitung ini. Iwan nama apa dia? Tamai. Ibu kena kata kita apa itu benasat pin. Hebat television. Vision, television ni prapte ni vision ni ni kadala television hada. Television ni, dengan Greek bahasa ni, Latin bahasa ni, kita bilang ni hadir lagi ni. Television ni, ada durast. Television ni hadir telephone, television, telegram, telepati ESP, television, telephone, ari, telecommunication, tele. Television ni durast. Itu kerja vision. Television kian ni, apa tu yang ada apa kena allah, generate kena allah, vision, penna nama tu kena television kian. Malah ni baca ni hebat ni, budi. Main knowledge juga ni, main knowledge juga den ni, main knowledge juga bedan. Nang wah apa tikal ya, kena loko edit kian tu boleh angin. Hari, salwin English, hari sarlay simple, kesi kat ni, supiri, tapi kita wah tikal pati ni, puluh. Telecast, very good. Telecast, anda eva ki benda bolong. Tapi express kian ni balan tu. Express kian ni prakash kian. Expression double S I U N dar. Express expression double S I U N ni dana setu nade pasti expression. Prakash ni education natang O S I U N natang T I U N nade education. Sian dar, mana kohmatidin pujjalek tamai musician. Magician, electrician, politician, optician, orang nama ganne pulua. Mana mana orang bodi berak tiye nama. Mereka arti ke putih yang dala, mereka arti ke haraha, mereka fill kerana lama. Sempurna. Hari, sempurna mungkin lo fill kerana. Class seka maru, class seka maru sir. Superipari itu di, superipari itu di, superipari itu di, eh ya lah, ini, ada nuutan bahasa macam itu, cah alat tua cene apa begini, superipari itu di kan, tipar jana perawat tahu ni, ini mah ini tan kan, ada eva ke ini mana ini, ini mangi bukian ni ada, hari, Sian nama kan, nama lagi na puluan nama yang ada kan? PDF ke dalam mana ya aku mami? Ini pada alat ini aku beri. So PDF ke dan wadas PDF ke dalat ini already aja buatin. Hari minimalan ini chart ke muda tanda kan? Hendaknya ini berdekaran. Tambah kodi berdekat tiennya. Luku berdekat nih.
දැම් අමාර ඉගැන්නුවන මේ චාට් එක නාමපද ක්‍රියාපද නාම විශේෂණ ක්‍රියා විශේෂණ කියලා ඉගැන්නුව නේද ළමයි ඒකට ඔයාට පොඩි වැඩක් කරන්න තියෙනවා මෙන්න මේ චාට් එකේ තියෙනෝනේ හරි පට්ට හරි ද වචන මාලාවක් තියෙනුයි පට්ටයි ක්ලාස් එක ඔගොල්ලෝ ගෲප් එකට මැසේජ් එකක් දාන්න ඉතින් සර් අද තමයි පාඩම හොඳටම මක්කලේ ඒ කියන්නේ ඒ සතියේ මම ක්ලාස් එක නියම රයිටර් කෙනෙක් හරි ඒ කියන්නේ ඔයා මේක අද ඉගෙන ගත්තේ හොඳට එහෙමද හරි මේ බලන්නකො හරි දැන් ඇති දැන් ඇති දැන් මට ගෲප් එකට දාන්න ගෲප් එකට පස්සේ තින් කමෙන්ට් එකක් දාන්න රයිට් ඕකේ මේ බලන්න මෙන්න මේ වැඩේ මට කරලා දෙන්න ඕන මේකේ පොඩි රහසක් තියෙන මම ඒක පෙන්වන්නම් මේ බලන්නකො මේ බලන්නකෝ නර්ස් එක මේ මේ බලන්න නර්ස් තියෙනවනේ ඊට පස්සේ OUS තියෙනවනේ මෙතෙන්ට මේ වචනයක් ගත්තාම පොඩි රහසක් තියෙනවා ජෙනරස් ජෙනරස් තියෙනවනේ මේ බලන්නකෝ මේ බලන්න මෙන්න මෙහෙම කඩා ගන්න පුළුවන් ඔන්න J න රස්ගත්තු ත්‍යාගශීලී ඒ කියන්නේ අපේ දේවල් දෙනවා දම් දෙනවා මේ හරි මචං මේ කරන් ඵලයන් බොක්කෙන් දෙන්නේ ඒ තරම් ඵල මේ ලැප්ටොප් එක කරන් ඵලයන් ඔබ ඔන්ලයින් zoom කරා එහෙම කියනෝනේ අන්න ජෙනරස් ත්‍යාගශීලී ලැප් එක නම් දෙන්නේ නැහැ නේ කොහොමද ත්‍යාගශීලී ඒ OUS දානකොට ඒක ඇඩ්ජෙක්ටිව් එක දැන් මෙතන තියෙන ගොඩක් ඒවා ඇඩ්ජෙක්ටිව් මම අර අමාරුවේ දාන්න නවුන් එක හදලා වට තෝරගන්න දාලා තියෙනවා Adjective එක කෝ යූස් දැම්මන් පස්සේ generous ත්‍යාගශීලී කියන්නේ they are generous අපි ගත්තොත් තෙෂාන් තෙෂාන් නිම්සර is generous boy අපි එහෙම ගමුකෝ එයා ඇවිල්ලා හරි ත්‍යාගශීලී දෙනවා ඊතල තියෙන අඹ ටික කඩලා දෙනවා ඒ වගේ මොකක්ද සර් මොකක්ද කරන්න කිව්වේ හයි කරන්න කියන්නේ මෙච්චර කිව්වේ නෑ තාම මේව මුලින්ම අඳුර ගන්න අඳුරගෙන අර chart එක තියෙනවනේ noun එක adjective එක adverb එක අපි අර ඇන්දි ඒ chart එකට හරියට දාන්න ඕන noun එක මොකද්ද දැන් බලන්න generous කිව්වොත් ඒක adjective එක ඊට පස්සේ වා මෙහෙම ලියනකොට අවුලක් කි එතකොට මේ ක්‍රියාපදයක් නැද්ද හැම එකකටම ක්‍රියාපද නැහැ ක්‍රියාපද නැත්නම් ක්‍රියා විශේෂණත් නැහැ බොහෝ වෙලාවට අමාරු ඒවට තියෙනවා දැන් happily තියෙනවනේ ක්‍රියාපද ක්‍රියා විශේෂණ තියෙනවනේ ක්‍රියාපදේ නැහැ වෙන වෙන වචන ඉගෙන ගන්න පුළුවන් එතකොට ත්‍යාගශීලී කිව්වට පස්සේ හරි කීම් එක පොඩි කරන්න පුළුවන් නේද ආ ඔයාලට ඔයාලට ෆෝන් එකෙන් පුළුවන් නේද ළමයි පොඩ්ඩක් ස්ක්‍රීන් එක හදා ගන්න මෙතන පුළුවන් නේද හරි දැන් මෙහෙම බලන්න දැන් හරිනේ ඔන්න මන් ටිකක් පොඩි කර ෆෝන් එකෙන් හදා ගන්න පුළුවන් ඕගොල්ලෝ මට හිතෙනවා ෆෝන් එකෙන් යනවා ලැප් එකෙන් යනවා කිසිම අවුලක් නැහැ නේද generousness ness තමකම නාම පදයක් වෙනවා. ඒකෙත් ත්‍යාගශීලී භාවය. ඔයා ඒක පොඩ්ඩක් හදලා දාන්න ඕන ළමයි. බලන්න ඕගොල්ලෝ පොඩ්ඩක් try කරන්න මේ සර් කියන දුන්න දේ. ඔයාට ඉස්සරහට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. lazy කම්මැලි adjective එක. lazy අපිට හදාගන්න බෑ laziness. ness තන කම්මැලි භාවය. that cheerful cheerfulness හදාන්න පුළුවන්. भाषा ඊට පස්සේ gregarious කියනවා අපි courteous gregarious discourteous precious jealous envious nervous ද සාමාන්‍ය පෙළ විභාගේ පළවෙනි පේපරේ මම සාමාන්‍ය පෙළ විභාගේ කියන ඔයගොල්ලෝට කතා කරනවා හරිද පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා ඒකේ 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ තමන් ගැන ලියන්න the person whom I like most the person whom I know well the person whom I admire most ඒ වගේ තමන් ගැන ලියන්න තමන්ගේ අඳුරගෙන කියන ලියන්නේ
අන්න මේ adjective දාලා තමයි අපි ලියන්න ඕනේ. හරි. ඒක 9 10 11 ඉඳලම පුරුදු වෙන්න ඕනේ. හරි. ආ 9 10 11 ඉඳලා පුරුදු වෙන්න ඕනේ. මේ බලන්නකෝ. Gregarious gregarious කියන්නේ කණ්ඩායම් ශීලී. බොක්කෙන් උනත් අර කණ්ඩායමක් වගේ නේද ඔගොලු වොලිබෝල් ගහනකොට, ක්‍රිකට් ගහනකොට, ගැල්ලම නෙට්බෝල් ගහනකොට. අට කණ්ඩායම් ශීලී. අන්න ඒක gregariousness කියන්නේ gregarious කියන්නේ කණ්ඩායම් ශීලී adjective එක. ness දාපු ගමම adjective එක මොකද්ද වෙන්නේ ළමයි? නාම පදයක් බවට පත් වෙනවා. කණ්ඩායම් ශීලී භාවය. නිතරම මතක තියාගන්න ness එකෙන් කියන්නේ භාවය. 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 කණ්ඩායම් ශීලී භාවය. හරි. දැන් courteous කියන වචනේ මට මතකයි 9 වසරේ ඔව් 9 වසරේ හෝ ආය 7 වසරේ තිබ්බා මට මතකයි පාඩමක් තිබ්බා courteous and discourteous කියලා. courteous කියන්නේ ආචාරශීලී ගුණගරුකම්. courteousness කියන්නේ ආචාරශීලී භාවය. හරි. courteous. එතකොට මොකක්ද එකතු කරලා තියෙන්නේ? අර OUS කියන suffixes එක දාලා. හරි. ඊට පස්සේ discourteous dis කියන එක දානවා. courteous එකට dis දාලා dis බලන්න dis එක courteous එක ness එක එකට දාලා discourteousness ආචාරශීලී අනාචාරශීලී භාවය. ආචාරශීලී භාවයක් නැතිකම. ness ගත්තොත් භාවය දාන්න. භාවය දාන්න. පටවන්තශීලී භාවය kindness. සතුටු භාවය, සන්තෝෂ භාවය happiness. භාවය දාන්න කෙනෙක්. එතකොට හරි. එහෙම කියලා හැම එකකටම භාවය දාන්න යන්න එපා. talent talentness නස් කියන්නේ. ඒක අපි ප්‍රැක්ටිස් කරලා ගන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා කාලයක් යනකොට පුළුවන් වෙනවා මේක. හරිද? දැන් jealous මෙන්න මේ වචන දෙක අපි ඉගෙන ගන්නකෝ. අලුත් වචන දෙක මොකක්ද? එකක් ගන්න ඕන. හරිම ඉරිසියයි. මොකද්ද කියන්නේ? jealous. ඒක තව වචන ඇත්තම envious. ඉරිස් ඊර්ෂ්‍යා සහගතයි කප් ඊර්ෂ්‍යා කියන්නේ ජලස්ත බට ජලස්ත අන්න ඕ යූ එස් දාලා ජලස් ඕ යූ එස් ඇජෙක්ටිව් එක ඕ යූ එස් යනවා නම් නාම විශේෂණ කෙනෙක්ව ඊර්ෂ්‍යා වන්තයි කියන කී කියන්නේ ලස්සනයි ඊර්ෂ්‍යා වන්තයි සතුටුයි දුකයි කරවන්තයි අන්න එහෙම ගන්න එක තමයි මේ කියන්නේ එන්වියස් හරි ඔයා කරන් තියෙන්නේ මේවා ගන්න ඕනේ. දැන් මේ බලන්න මම තව එකක් ගන්න. බලමු ඔයා කොහොම කරයිද කියලා. කරලා මේක හොඳට තියාගන්න ඕනේ. මට ෆොටෝ එකක් ගන්න ඉවත් ගමන්නේ. මේ බලන්නකෝ. argument මේ බලන්න. argue කියන්නේ verb එක. argue. දැන් මම ඔයාලට මෙතන හදලා පෙන්නන්නම්. argue මේ බලන්න argue කියන්නේ verb එක හරිද ඒ කියන්නේ ක්‍රියාව argue කරනවා right you don't come to argue with me again right? I'm not going to argue මම argue කරන්න I don't like argue මම I don't like to argue මම argue කරන්න I don't go argue right I don't argue මම argue කරන්න අපි කියනෝනේ මොකද්ද දිගටම පන්තිය නොමිලේද දිගටම පන්තිය නොමිලේද ළමයි මට කරන්න පුළුවන් තාක්කල් මම කරනවා right මම මේ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා ලොකු වෙලාවක් වෙන් කරලා යම් කිසි මුදලකුත් වියදම් කරලා තමයි කරන්නේ right මට කරන්න පුළුවන් උඩරුම වෙනක මෙතන ඉන්න ළමයි ඕන කෙනෙක් දන්නවා ඩේටා කොච්චර යනවද සාමාන්‍යයෙන් වාට එන්න නෙවෙයි ළමයි අපි උගන්වන කෙනෙක් කියන්නේ වාට එනවට වඩා වෙනස් අපි කරන වැඩ පිළිවෙල. එතකොට මම ඒක ගැන කතා කරන්න ගිහලා නැහැනේ වලට සල්ලි දෙන්න කියලාත් නැහැ. මට පුළුවන් වෙනකම් මම කරන්න. හරි. Right. Argue. දැන් රටේ තියෙන රටේ දෙක. අපි සල්ලි දීලා එන්න. හරි 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 හරි. මේක බලමු අපි ඒක ඒක පන්තියක් ඉතින් අපි බලමුකෝ අපි දැනට හොඳට ඉගෙන ගන්න ඕන සල්ලි ගැන හිතන්නේ නැතුව ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕගොල්ලෝ වැඩේ වැඩේ කරන්න right argue ඊට පස්සේ අපි මේක ගන්නවා argue මෙහෙම වෙනවා
එත ආගියු මෙන් ළමයි මෙන්ටාවොත් එහෙම මැනේජ් මැනේජ්මන්ට් ඇඩ්වාන්ස් ඇඩ්වාන්ස්මන්ට් ආගියු ආගිමන්ට් මන්ට් එනවා නම් ඒක අනිවාර්යම නාම පදයක් හොඳට මතක තියාගන්න මන්ට් එනෝ නේද මැනේජ් මැනේජ්මන්ට් මැනේජ් දැන් මේවා සාමාන්‍ය පෙළ විභාගයට එන දේවල්නේ ඔක්කොම දැන් මම ඔක්කොම මේ පන්තිය ටාගට් කරනවා 6 වසර ළමයෙක් හිටියා සාමාන්‍යයෙන් මම මේකට ජොයින් වෙන උපරිම ගන්න 6 වසර ළමයෙක් ඒ 6 වසර ළමයිගුරු මට ගොඩක් වත් කියන්නේ මම මොකද 8 9 10 11 තමයි මේ මේක ගොඩාක් ફોકસ වෙන්නේ හැබැයි ඕනම 5 වසර ළමයිගුරු තේරුම් ගන්න පුළුවන් thank you sir අපි වෙනුවෙන් right okay විවිධ චාටර් වෙනකොට පන්ති කරනවාටද මම දැකිනේ ගන්න අපි වෙනුවෙන් චාටර් නැහනේ අපි වෙනුවෙන් පන්ති කරනවා මට යන්නේ අපි වෙනුවෙන් චාටර් වෙනුවට දැක්කම ආගිමන් ඒ කියන්නේ නවුන් එක right දැන් ඕක තව එකක් ඇඩ්ජෙක්ටිව් එකක් හදන්න පුළුවන් ආගිමෙන්ටේටිව් ආගිමෙන්ටේටිව් බලන්න argumentative ඔගොල්ලෝ මේ දන්න අයට link එක ඕනෙත් නැහැ ඉතින් දැන් link එක share කරලානේ අපි තියෙන්නේ නේ group 3ක් විතර තියෙනවා කැමති කට්ටිය නේ ඉන්නේ ඒක අපිට ගැටලුවක් නැහැ ඒක අකමැති කට්ටියට අන්න දුන්නම් හරි argumentative කියත්තොත් එහෙම ative මේ බලන්න ළමයි ative ative ගත්තාන් පස්සේ මේක adjective එක active native tiu වෙනවා නම් adjective අන්න මේ ටික අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕන අර මම ඉන්නේ කියනවා මේ බලන්න ලියා ගන්න ආගිව් කියන්නේ ලියා ගන්න වාද කරනවා ලියා ගන්න වාද කරනවා ක්‍රියාපදේ ඊට පස්සේ මන් කියන ප්‍රත්‍ය දානවා මන් කියන දාන මෙතන දාන මන් මන්ට් එක දැම්මන් පස්සේ ආගිමන්ට් හරි මන්ට් එක දැම්මා ආගිමන්ට් මන් මන් ආගිමන්ට් ඒක නාම පදයක් වාදය කියන්නේ වාදය 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 right argumentative tiu tiu active tiu දැම්ම ගමන් adjective වාදශීලී ලස්සනයි කැතයි හොඳයි අර ඊගන්නේ අන්න සතුටුයි අන්න ඒ වගේ adjective වාදශීලී ඊ අන්න මේ ටික තමයි දැන් මෙතන මොලයක් තියෙන ළමයි දැනගන්න ඕන. මන්ට් එක පාඩම් කරා මන් කියන්නේ කියන්නේ නවුන් එකක් නේ. අන්න එහෙම ගන්න ඕන. ආගිමන් නේ. ඒ කියන්නේ මැනේජ් එකේ මැනේජ්මන්ට් හැදෙනවා නේ. අන්න එහෙම ඔළුවට ගන්න ඕන. ආගිමෙන්ටේටිව් නේ. ආ. අන්න ඒ කියන්නේ ටියුවව ඇජෙක්ටිව් නේ. අන්න එහෙම ගන්න ඕන. ආගිව් දැන් මම මේ උගන්වනකොට සාමාන්‍ය මාතෘක පොටල පොවන වගේ ස්වරූපයක් එන්නේ නැද්ද නිකන්. නිකන් මෙහෙම කාලා මෙහෙම ඔළුව මෙහෙම අරලා සිප්පර එකක් විදිහට අරලා මේක දාලා මෙහෙම නිකන් වහන වගේ ස්වරූපයක් එනෝ නේද? එහෙමත් දැන් එහෙමත් තේරෙන්න එපා නේ. මෙහෙම ගන්නල argumentative tiu කියන්නේ මොකද්ද? වාදශීලී. They are argumentative. The girl is argumentative. ඒක ඇල්ලම හරියට වාද කරනවා. argumentative ඔන්නෝම හදන්න පුළුවන් ඉතින් ඔය ඕන තරම් දේවල් ගන්නත් පුළුවන් ආර්ගියුමෙන්ටේටිව් වාදශීලී භාවය කියලා හදන්නත් පුළුවන් නවුන් එකට ආර්ගියුමෙන්ටේටිව් වාදශීලී භාවය නැසාව භාවය ඉන්වයිට් ලින්ක් එක දාන්න පුළුවන් රයිට් දාන්න මාළුත් ගෲප් එක දැන් මෙහෙම එකක් තියෙන ඔයාලා ඉන්න ගෲප් එකේ ළමයි ඊට පස්සේ දැන් group මට private දාන්නකෝ ඔයාලා message එකක්. එතකොට මම දෙන්න. අර ඉන්න group එකේ ළමයි ටික ආය අනිත් group එකට join වෙනවා. ඒ වගේ හරි. පිස්සු ළමයි ඉන්නුන තමයි. මේ group එකේ පළවෙනි group එකේ ඉන්න එකද link එක share කරන් දුන්නා. උන් ටික ඔක්කොම අර group එකට වෙනවා. right? එහෙම නැත්නම් ඔගොල්ලෝ යාළුවන්ට දෙන්න. argumentative උනස්. මම තව එකක් කියලා ඉවර කරන්න. ඔයා ආසම මම හිතන්නේ දාන්න ගොඩක් අය දාන්න ඇති මේක. මේක හරි නේද එතකොට? ලියාගත්ත නේද? ලියාගත්ත නැති අය කියන්නේ?
හොඳ බලන්න. අව එකක්. දැන් මේකේ තියෙන එකක් ගන්න පුළා මැනේජ් මැනේජ්මන්ට්. පුළුවන් නේද වෙන්නේ? ඒක ඔයා හදා ගන්න. පන්ති නොලේ කරන නිසා මොසර් අපි වෙන්නේ මන්ති නොමිලි කරන නිසා තෑන්ක්ස් නොමිලි කරන නිසා තමයි තෑන්ක්ස් කියන්නේ. ඒක තේරුනේ නැහැ. ඒක තේරුනේ. මොකද ළමයි තේරුන්නේ නැත්තේ? ආර්ගියු කියන්නේ වාද කරනවා ක්‍රියාපදේ. ආර්ගියුමන්ට් කියන්නේ වාදය. අපි වාද කරන්නේ කියනත් ඒක වාදේ මාර වාදයක් අනේ දෙන්නක තියෙන්නේ අපි කියන්නේ. ආර්ගියුමන්ටේටිව් කියන්නේ ඇඩ්ජෙක්ටිව් එක. ආර්ගියුමන්ටේටිව්නස් කියන්නේ නවුන් එක. කොබල ළමයිට කැමරා ඔන් කරන්න. මං විතරයි බලන්නේ ඕගොල්ලෝ මට බලන්නත් නෑ කවුද ළමයි කියලා නෑ කැමරා ටික ඔන් කරන්න බලන්න අඳුර ගන්න මං තව එකක් කියලා දෙන්න අයි තව එකක් කියලා දෙන්න ආ මේ ඉන්නේ චමත්ක නේද මොකද චමත්ක නේ රයිට් හැමෝම කැමරා ඔන් කරන් සපෝට් එකේ මන් වෙලා දෙන්න. මේ බලන්න. එකක් ගන්නම් මම. අවසාන එක. රෙස්පොන්ඩ්. මේ බලන්න. රෙස්පොන්ඩ් කියන්නේ ළමයි ප්‍රතිචාර දක්වනවා. ඒක වර්බ් එක. මොකද රෙස්පොන්ඩ් කරනවා කියන්නේ? දැන් කෙනෙක් good morning කියනවා. good morning. අපි ප්‍රතිචාර දක්වනවා good morning. අපි අපිට ප්‍රතිචාර දක්වන්න පුළුවන් good morning කියලා. රෙස්පොන්ඩ් ප්‍රති උත්තර දෙනවා ප්‍රතිචාර දක්වනවා ලියාගන්න ප්‍රති උත්තර දෙනවා ප්‍රතිචාර දක්වනවා රයිට් ඕක වර්බ් එක ඕකට අපිට දාන්න පුළුවන් මොනවාද සෆික්සස් දානවා අපි දාන මෙලි මේවා රෙස්පොන්සිබල් කෙලිම ඇඩ්ජෙක්ටිව් එක බල් වෙනවා නම් ඒ බල් වෙනවා නම් මෙන්න කෙලිම ඇඩ්ජෙක්ටිව් එක ඒ කියන්නේ වග කිව යුතුයි වග කියන්න ඕන වග කියන්න ඕන you are responsible with this course ඕගොල්ලෝ මේ කෝස් එකේ වග කියන්න ඕගොල්ලෝ තමයි මේ කෝස් එක ඉගෙන ගන්න ඕගොල්ලෝ තමයි මේක වග කියන්න ඕන ළමයි ටික responsible you are responsible වඩ වග කීමක් තියෙන හොඳට ඉගෙන ගන්න හරිනේ responsible ඊළඟ තව එකක් ගන්න responsible ability responsibility responsibility කියන්නේ මොකද ළමයි අනිවාර්යෙන් ability આવොත් ඒක නාම පදයක් වගකීම ඕනනම් මේ responsibilities කරන්න පුළුවන් ලියා ගන්න response කියන්නේ වගකීම මේ මේ වග කියනවා verb එක responsible කියන්නේ වගකීම කියන්නේ වග කියන්න වග කියව යුතුයි you are responsible responsibility කියන්නේ responsibility කියන්නේ වගකීම noun එක. right මේ බලගන්න ability ආවොත් අනිවාර්යෙන්ම ඒක noun එක. හරි මේක තව noun එකක් තියෙන මොකද්ද? response response කියන්නේ ප්‍රතිචාරය ඒකත් noun. මේක plural කරන්න පුළුවන් responses. දැන් නාමපද plural කරනේවත් මම ඉස්සරහට කියලා දෙනවා. tenses වලට කලින් තව කොහොමද adjective තව මොනවද තියෙන්නේ adverbs මොනවද නාමපද plural කරන්නේ කොහොමද singular කරන්නේ කොහොමද ක්‍රියාපද singular කරන්නේ කොහොමද ඒව ඔක්කොම එනවා වාර් තියෙන පන්තිට join වෙන්න විතරයි මේක මම PDF එක දැම්මට පස්සේ ඒ PDF එක බලලා note එක හදාගන්න විතරයි හරි එහෙනම් ability ability කියන්නේ noun එක response කියන්නේ noun එක responses කරන්න පුළුවන් ඔකි ගොඩාක් ඒවා දන්න පුළුවන් respondent respondent ඒත් noun එක right responder ඒත් noun එක ප්‍රතිචාර දක්වන්න මේකෙම වගේතු වග කිය යුතු කුජලයා respondent responder response ප්‍රතිචාරය responsibility ප්‍රතිචාරය ඒත් ප්‍රතිචාරය response කියන්නේ ප්‍රතිචාරය responsibility කියන්නේ ප්‍රතිචාරය වාට තියෙන responsibilities කියනවා responsibilities කියන්නේ වගකීම් right ඔන්න ඔන්න කො බලන්න කැමරා ඔන් කරන්න බලන්න ළමයි ටික කොල්ලෝ ටික බලා මේනි කට්ටිය
කොයින් වැඩ කාලේ ටික. එතකොට රයි. අටින් මිනුර මිනුරක් තියෙනවා. ඉතින් හොඳයි. දැන් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ගොඩක් අය කැමරා ඔන් කරලා නැහැ. කොහොමද නැහැ. මොනවා හරි ප්‍රශ්න තියෙන අය හැමෝම මැසේජ් එකක් දාන්න WhatsApp එකට ආගන්න පුළුවන්. හැබැයි මේ වැඩේ කරන්න හැමෝම. සනිරු අවුලක් නැහැ නේද අද? ඉගෙන ගත්ත නේද ගොඩක් ඒවා? සනිරු නේද? සරණෝ net mina නේ. රශ්මි අවුලක් නැහැ නේද? රශ්මි බය වෙලා වගේ ඉන්නේ. අවුලක් නැහැ නේද? right okay. එහෙනම් හොඳට වැඩේ කරා අක්කම group එකට message එකක් දාන්න. හැමෝම මම මේ PDF එක දාන්නම් ඔයාලට. මේ PDF එක බලලා නෝට් එක හදාගන්න පුළුවන් right එන ළමයි have a nice day everybody thank you very much thank you sir hari thank you sir thank you sir have a nice day sir thank you sir